अभिधर्म प्रदीपिका ग्रंथे पिलिबंदव किरण साक्षात्कारवटाई मठ सक्रिय संबंध ඒ කාලයේ තුලදී මේ වැඩසටහන අඛණ්ඩව කරගෙන යාමට ශ්‍රීමති මහත්මියත් ඒ වගේම බ්‍රෝණ මහත්මයාත් දුන්න සහයෝගය ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනාමින් යුතුව මෙතෙන්දි මතක් කරනවා අපි අදට නියමිත සාකච්ඡාව පටන් ගන්න පෙර නැවත වරක් තෙරුවන් නමස්කාර කර සිටමු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं धम्मं संघं नमस्सामि හොඳයි අපි මෙතෙක් සාකච්ඡා කරමින් ආවේ සිත් වශයෙන් ගත්තාම මේ භූමිවල ඇතිවන සිත් තමයි සාකච්ඡා කරගෙන ආවේ එිනොත් කාමාවචර භූමියේ ඇති වෙන සිත් 54ක කොටසක් ගැන එහෙම නැත්නම් 54ක් ගැන අපි සාකච්ඡා කරගෙන ආවා. එතෙන්දී අපි අඳුනගත්තා අකුසල සිත් 12ක් වශයෙන්මුත් ඒ වගේම අහේතුක සිත් 18ක් වශයෙන්මුත් ඒ වගේම සෝමන සිත් 24ක් වශයෙන් සීල සිත් 54ක් අපි අඳුනාගත්තා. ඒ වගේ විස්තරත් ඔබ වෙත ඉදිරිපත් වුණා කියලා අපි හිතනවා. අද අපිට තියෙන්නේ ඒ සිත් 80 ඒ සිත් 54 න් මේ පුද්ගලයන්ට කොයි කොයි පුද්ගලයන්ට කොයි කොයි විදිහේ සිද්ධ ඇති වෙන්නේ කියන භේදයට එමත් නැත්නම් බෙදීමට යන්න තමයි මුලින්ම අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි අවිදම්මත් ප්‍රදීපිකා පොතේ 67 වෙනි පිටුවයි මේ සාකච්ඡා කරන්න කවුරු හරි පොත බලනවා නම් මම හිතනවා තාම මේක පේන්නේ නැහැ කියලා මම ෂෙයා කරන්න ස්ක්‍රීන් එක. එතකොට අනිත් අයටත් බලා ගන්න පුළුවන් වෙයි. තාම ෂෙයා වුණේ නේද? එන්න මම ෂෙයා කරන්න. महितना दें पेन थी कि ब्रूनो महत्या पेन पेन जयंत हाँ आप दें हेट हाथी फिटिंग हमारे अद साक्षात्कार आरंभ करा ने मिथंती कामावचर सिद्ध पनास हाथरेन ए पुद्गले अंत कोई विधि सिद्ध ඇති වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් අධ්‍යයනය කරගමු. තව දෙයක් මුලින් මතක් කරන්න ඕනේ සමහර විට අපි දන්නවා අපි අහලා තියෙනවා කොටසක් මේ ආචාර්ය මත කියලා. ආචාර්ය මත කියන්නේ පෙර සිට ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ කාලෙන් පසුව යම් යම් ආචාර්යවරුන් දරපු අදහස් තියෙනවා. ඉතින් ඒ අදහස ඒ අදහස් වලටත් අපි විවෘතවයි මේ සාකච්ඡාව කරන්න එකක්වත් අපි නිකරුණේ එහෙමත් නැත්නම් හේතු නැතුව අපි ප්‍රතික්ෂේප කරන්නේ නැතුව තමයි මේ කරන්නේ. ඒ වගේම මේ පොතේ තියෙන ආකාරයට තමයි අපි මේ දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. මෙතෙන්දී පළවෙනිම අපිට පැහැදිලි කරගන්න වෙනවා මේ බුදුරජාණන් වහන්සේට पहल सिद्ध कथा मिथंदी बुद्रजान राहतान्वहांसे क्लेश दूरकर उत्तम दे कारण पासे फैदी वे कोहमद ये उत्तमान महांसे लागे सिद्ध පවා වැඩ කරන්නේ කියන අපිට අනුමාන දැනුමකට එන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතෙන්දි සඳහන් කරනවා අපි කතා කරා මේ අහේතුක සිත්වල තිබුණ හසිතුත්පාද සිත කියලා සිතක් ක්‍රියාසිතක්. ඒක අපි කිව්වා රහතන් වහන්සේලාට
වැනි උතුමන්ටයි ඒක ඇති වෙන්නේ කියලා. ඒකෝර මෙතෙන්දී මේ පොතේ සඳහන් කරනවා හසිතුත්පාද සිත හැර අහේතුක සිත් 17ක්. අපි දන්නවා අහේතුක සිත් ඔක්කොම 18ක් තියෙනවා. ඒකෙන් හසිතුත්පාද සිත හැර 17ක්. ඒ වගේම මහා විපාක සිත් 8ක්. ඒ 8ත් ඊළඟට ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා සිත් 4ක් යන සිත් 29 ඇති වෙයි කියලා. එතකොට දැන් බලන්න මෙතෙන්දී අපි ඉගෙන ගත්ත ඒ සිත් 54න් අපිට අකුසල් සිත් කොහෙත්ම ලැබෙන්නේ නැහැ. ඒක ඉතින් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන අපි කතා කරන්නේ. එතකොට මෙතනින් ඒ ටික අයින් කරලා තියෙනවා. ඊළඟට මේ දිගහැරීමට අනුව එහෙමත් නැත්නම් මේ විස්තර කිරීමට අනුව අහේතුක සිත් කොටේ සිත් 18න් එක සිතක් අයින් කරලා තමයි මෙතන 17ක් වෙන්නලා තියෙන්නේ හසිතුත්පාද සිත ඇති නොවන සිතක් හැටියට බුදුරජාණන් වහන්සේට. ඊළඟට ගත්තාම අපි යනවා ඊට පස්සේ සෝබන සිත් කොටට. සෝබන සිත් කොටට ආපුවාම එතනදී කුසල සිත් මහා කුසල සිත් 8 ඇති වෙන්නේ නැති බව අපි දන්නා. මොකද බුදුරජාණන් වහන්සේලා නැත්නම් රහතන් වහන්සේලා කර්ම ඉපද වෙන නැත්නම් විපාක ගෙන දෙන්න පුළුවන් සිත් ඒ කුසල් සිත් පහල කරන්නේ නැති බව අපි දන්නවා. එතකොට ඒ ටිකත් අයින් කරලා තියෙනවා. එතකොට මහා විපාක සිත් 8 ඇති වෙනවා කියලා තියෙනවා. ඊළඟට ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා සිත් 4 ඇති වෙනවා කියලා තියෙනවා. අපි දන්නවා ක්‍රියාසිත 8ක් තියෙනවා. 4ක් ඥාන සංප්‍රයුක්තයි 4ක් ඥාන විප්‍රයුක්තයි. දැන් මෙතෙන්දී කියනවා ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියාසිත 4 ඇති වෙනවායි කියලා. ඒ එතකොට අපිට ඔක්කොම ලැබෙනවා 17යි 8යි 25යි 25යි 4යි 29යි. එතකොට මේ බුදුරජාණන් වහන්සේට කාමාවචර සිත් 54න් මෙතෙන්දී කියනවා සිත් 29ක් ඇති වෙනවා කියලා. මෙතනදී දක්වලා තියෙනවා වරහන් ඇතුලේ ඇතැම් ආචාර්යවරු හසිතුත්පාදයක් ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත 4ක් බුදුරජාණන් වහන්සේට ඇතිවිය හැකි බව දක්වලා තියෙනවායි කියලා. ඒ එක ආචාර්ය මතයක්. ඉතින් මේ මෙතෙන්දී නම් කියන්නේ ඒ ටික අත්හැරලා තමයි මේ සිත් 29ක් ගැන කියන්නේ. එතකොට කාමාවචර සිත් 54න් සිත් 29ක් බුදුරජාණන් වහන්සේට ඇති වෙන බවයි මෙතෙන් පැහැදිලි වෙන්නේ. ඊළඟට රහතන් වහන්සේලා ගත්තාම රහතන් වහන්සේලාට අහේතුක සිත් 18ම, ඒ කියන්නේ හසිතුත්පාදයට සමගම අහේතුක සිත් 18ක්, මහා ක්‍රියා සිත් 8ක්, මහා විපාක සිත් 8ක් කියන සිත් 34 ඇති වෙනවා කියලා තියෙනවා. එතනදී අර ඥාන සංපයුක්ත ඥාන විප්‍රයුක්ත කියන ભેදේ නැතුව කෙලින්ම සම්පූර්ණයෙන්ම අරන් තියනවා මහා ක්‍රියාසිත 8ම ඇති වෙන බව. එතකොට ඊළඟට අනාගාමී පුද්ගලයන්ට. අනාගාමී පුද්ගලයන් කියලා කියන්නේ රහතන් වහන්සේලා, දැන් මේ කියන්නේ ඉස්ලාම බුදුරජාණන් වහන්සේට පහළ වෙන්න පුළුවන් සිත් ගැන කිව්වා. ඊළඟට රහතන් වහන්සේලාට, ඊට පස්සේ ඊළඟට ඉන්නේ අනාගාමී පුද්ගලයන්. එතකොට ඒ උතුමන්ට ඇති වෙන සිත් ගැන කතා කරනකොට කියනවා දිට්ඨිගත සංප්‍රයුක්ත මේ නැතිව කියන්නේ ඇති වෙන්නේ නැතිව ඉස්සලා කියන්නේ මොනවද? දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 ඇති වෙන්නේ නැහැ. දෝමනස සිත් 2 ඇති වෙන්නේ නැහැ. මොකද අනාගාමී වෙනකොට ඕරම් භාගී සංයෝජන දුරු කරලා තියෙනවා. මොනවද? සක්කාදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටික කියන සංයෝජන ධර්ම සහ මුලින්ම නැති කරලා තියෙනවා. එහෙමනම් දිට්ඨිගත සිතක් ඇතිවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පටිගයක් දුරු කරලා තියෙන හින්දා පටිග සිද්දක ඇතිවෙන්න විදියකුත් නැහැ. ඒ වගේම විචිකිච්ඡාවක් දුරු කරලා තියෙන හින්දා විචිකිච්ඡා සිත ඇතිවෙන්න විදියකුත් නැහැ. එතකොට ඔන්න ඔය සිත් 7 අතහැරියාම දිට්ඨි සංපයුක්ත සිත් 4යි සෝමනස්ස සිත් 2යි සමායි. දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4යි දෝමනස්ස සිත් 2යි විචිකිච්ඡා සිත කියන ඒ සිත් 7 අත ඇරුණාම ඉතිරි අකුසල් සිත්
පහ. ඒ වගේම හසිතුත්පාද ය හැර ඉතිරි අහේතුක සිත් 17ක්. මහා කුසලලටත් මහා විපාකාටත් කියන සිත් 38 ඇති වෙනවා. දැන් බලන්න එතෙන්දී මහා ක්‍රියා කියන කොටස අත්හැරලා තියෙනවා. මහා ක්‍රියා සිත් ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. එහෙනම් ඒ ටිකත් අත්හැරලා තියෙනවා. ඊළඟට දික්ටිගත සම්ප්‍රයුක්ත සිත් 4ක් අත්හැරලා තියෙනවා. ඊළඟ දෝමනස්ස සිත් දෙක පටික සම්ප්‍රයුක්ත ඒ දෙකත් අත්හැරලා තියෙනවා. ඊළඟ විචිකිච්ඡා සිතත් අත්හැරලා තියෙනවා. ඒ ටික අත්හැරියාම ඉතිරි 15 වෙන්න පුළුවන් සිත් ටික තමයි මෙතන තියෙන්නේ. සිත් එතකොට සිත් 38ක් ඇති වෙනවා කියලා තියෙනවා. බලන්න රහතන් වහන්සේලාට වඩා අමතරව තව සිත් 4ක් ඇති වෙලා තියෙනවා ඉතින්. ඊළඟ සෝවාන් සහ සකදාගාමි පුද්ගලයන්ට කියනවා දික්ටිගත සම්පයුක්ත සිත් 4 සහ විචිකිච්ඡා සිත හැර. එතකොට දැන් දික්ටි සක්කාය දික්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තැනදී දුරු වෙන්නේ දික්ටි චෛතසිකයත් දිට්ඨියේදීමත් විචිකිච්ඡාවේදීමත් තමයි දුරු වෙන්නේ. එතකොට දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4ක් විචිකිච්ඡා සිත් 4ක් ඇර ඉතිරි අකුසල් 7 අකුසල් සිත් 7 අකුසල් සිත් 12න් 5ක් අයින් කළා. ඒ ඉතිරි 7 තමයි මෙතෙන්දී අකුසල් සිත් වලින් පහළ වෙන්නේ. ඊ වගේම හසිතුත්පාදයේ හැර ඉතිරි අහේතික සිත් 17ක් පහළ වෙනවා. හසිතුත්පාදයේ හැර අහේතුක සිත් ගොඩෙන් සිත් 17කුත් පහළ වෙනවා. ඊට අමතරව මහා කුසල් සිත් 8ක් මහා විපාක සිත් 8ක් කියන සම්පූර්ණ වශයෙන් ගත්තාම සිත් 40ක් ඇති වෙනවා. මෙතනදී ක්‍රියා මහා ක්‍රියා සිත් ටික අයින් කරලා තියෙනවා අපි දන්න හේතුවයකට. එතකොට ඊළඟට කියනවා පෘතජ්ජනයින්ට. පෘතජ්ජනයින් ගත්තාම මෙතෙන්දි කියන අකුසල් සිත් 12ම ඇති වෙන්න පුළුවන්. ඊළඟට හසිතුත්පාදයේ අර ඉතිරි අහේතුක සිත් 17ම ඇති වෙන්න පුළුවන්. මහා කුසල් සිත් 8ටත් මහා විපාක සිත් 8ටත් කියන ඒ සම්පූර්ණයෙන්ම ගත්තාම සිත් 45ක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි මෙතෙන්දි දක්වන්නේ. මම හිතනවා මේ මෙතනින් අපි නවත්තලා මේ ගැන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් निराකරණය කරගෙන ඉදිරියට යමු කියලා. රුණ මහත්තයා. ඔව් කාට හරි මේ ගැන යම් කිසි දෙයක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවද මොනවා හරි? ඒ කියන්නේ ඇයි මේව පහළ නොවෙන්නේ මේ සිත් සමහර වෙලාවට එහෙම මොහරේම අදහසක් හරි ඇයි මෙහෙම වෙنده හේතුව කියලා හරි ඔබලන්ට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක අහන්න පුළුවන්. තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා. අපිට පහුගිය දවසක ප්‍රශ්නයක් ඇති වුණා බුදුරජාණන් වහන්සේට හසිත උත්පාද සිත පහළ වෙන්නේ නැත්නම් සිනා පහළ වෙන අවස්ථාවේ මොකද්ද පහළ වෙන සිත කියලා. පොඩ්ඩක් ඒක ගැන කියලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔව් එතෙන්දී මේක ඇත්තම මේ ඉස්සරහට යනකොට ඒක හම්බේරා කියලා මම හිතනවා. මේ ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිත වලින් කියලා තමයි මට අපිට මං හිතන්නේ ඉස්සරහට හම්බ වෙනවා. හොඳයි. ඒකෙදි සිනා පහළ වෙන්න පුළුවන් කරන්න පුළුවන් හිත මොනවද කියන එක සාකච්ඡා වෙනවා මං හිතන්නේ. එතකොට අපි දැනගන්න පුළුවන් මේ තව විස්තර ඇතුව. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ඥාන සම්ප්‍රයුක්ත මහා මහා කුසල් තියෙනවානේ කාමසෝබන මහා ක්‍රියානේ මහා ඔව් සෝරි මහා ක්‍රියා. ඒ මහා ක්‍රියා වලින් එකකින් තමයි සිනා පහළ වෙන කරන කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට එහෙමත් දැනන්න පුළුවන්. අපි බලමු ඉස්සරහදී එතකොට තව තියෙනවා සිනා පහළ කරන්න පුළුවන් සිත් මොනවද කියන එක අපි සාකච්ඡා කරන්න පුළුවන් කව මේ සිත 89 ඉගෙන ගත්තාන් පස්සේ. මම හිතන්නේ සිනා පහළ වෙන කරන්න පුළුවන් සිත් තියෙන්නේ කාමාවචර පැත්තෙන් තමයි. ඒව ප්‍රශ්නයක් හැටියට මම ඕගොල්ලෝ නිකන් හිතලා බලන්න මේ මොකද්ද සිනා පහල කරන්න පුළුවන් සිත් කියන්නේ. තව කාට හරි මහන් තියෙනවා. සරුවන් තරණයි. මේ ආචාර්ය මත අනුව මේ වෙනසක් තියෙනවයි කියලා මේ උඩ කියලා තියන්නේ. ඒ කොහොමද ඒ කියන්නේ ඒකට රෂනාල් එක මොකද්ද මේ දෙකේ වෙනස ඇති වෙන්න?
හෙලෝ අහුණද මන්දා? ඔව් අහුණා, ඒක අහුණා. ඇත්තටම මේ ආචාර්ය මත පිළිබඳව මම හිතනවා බ්‍රුණ මහත්මයා අපිට මේ මංගල මහත්මයාත් ඉන්න අපි සාකච්ඡාවට එකතු කර ගන්නවා නා. බ්‍රුණ මහත්මයා මංගල මහත්මයා ඔබතුමාට මංගල මහත්මයා සම්බන්ධ වෙලා නැහැ නේද? මම දැක්ක ඒ වගේ සම්බන්ධ වෙනවා වගේ නැද්ද? හොඳයි. සම්බන්ධ මෙහෙමයි. දැන් ආචාර්ය මත කිව්වහම දැන් සාමාන්‍යයෙන් අපි කියනවනේ දැන් ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ද කියලා ඇහුවොත් අපිට දෙන්න වෙන උත්තරේ කොහමද? අපිට ඕක කියන්න වෙනවා නේ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. මොකද ඒ ක්ලේශ ප්‍රහාණය පැත්තෙන් බැලුවම එකම විදිහට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට රහතන් වහන්සේලා බුදුවරුදු කියලා ඇහුවහම එහෙම අපිට සම්මා සම්බුදු කියලා කියන්න බෑ. දැන් අපි හසිතුත්පාද සිත හඳුන්වනකොට කියන්නේ රහතන් වහන්සේලාට පහළ වෙන සිත් කියලා. ඒ රහතන් වහන්සේලා කියන අරාර්ථයෙන් ගත්තොත්, ක්ලේශ ප්‍රහාණ පැත්තෙන් ගත්තොත් යම් කෙනෙකුට කියන්න පුළුවන් එතකොට වෙනසක් නැති වෙන්න පුළුවන් කියලා. ඒ අනුව සමහර විට බුදුරජාණන් වහන්සේටත් හසිතුත්පාද සිත පහළ වෙනවා කියලා කියන්න පුළුවන් හැටියට තමයි මට පේන්නේ. එහෙම නැතුව සමහරුන්ට තර්කයක් හෝ අදහසක් හැටියට ගේන්න පුළුවන් එහෙම අහේතුක සිතකින් බුදුරජාණන් වහන්සේ සිනා පහළ කරන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා යම් යම් මත තියෙනවා. ඒක අපි දැනට හිතේ තියාගම එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මොකද අපිට මේක ඇත්තටම අපේ ධර්ම මාර්ගයට අවශ්‍ය කරන දෙයක් නෙමෙයි, අපේ ශ්‍රුතමය ඥානය සඳහා පමණක් අපි පාවිච්චි කරන දෙයක් නිසා අපි විවෘත මනසකින් ඉදිරියට යමු කියලා යෝජනා කරනවා. ඒ පිළිතුරු ප්‍රමාණවත්ද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තවත් කවුරු හරි කතා කරන්න උත්සාහ කරා මම හිතන්නේ. මයික් මියුට් කරගන්න, අනිත් අය කතා කරන්න අවශ්‍යතාවයක් නැත්නම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අවස්ථාවේදී අහන්න පුළුවන්. ඇයි මේ සිත් පහළ වෙන්නේ හෝ ඇයි මේ සිත් පහළ වෙන්නේ නැත්තේ මේ පුද්ගලයන්ට කියලා ඒ වගේ ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. ඔය දේ වගේ ප්‍රශ්න ඔබට ලැබෙන්න ඉඩ තියෙනවා ඉදිරියේදී. ඇහෙනවා අපිට බොහෝම හිමින් ඇහෙන්නේ. බ්‍රෝඩ මහත්මයා සම්බන්ධ වෙලා තියෙන ඔබතුමා? ඔව් දැන් ජොයින් වෙලා තියෙන්නේ. දැන් ජොයින් වෙලා තියෙන්නේ කට්ටිය. මේ අනිත ග්‍රාමණයකන්ටගේ මයික් එක නම් හිමින් ඇහෙන්නේ. මේ ඇහෙන්නේ රමණයකන්ට සෑහෙන හිමින් ඇහෙන්නේ මට නම්. ජාතමතට ඇහෙනවද? මට ඇහෙනවා කියන්න බලන්න ප්‍රශ්නේ. මම ප්‍රශ්නෙත් කියලාම උත්තර දෙන්නම්. මම හිතන්නේ තවත් වීඩියෝ එකක් හරි ඔන්න වෙලා තියෙනවා. මම හිතන්නේ කුමාරි මහත්මියගෙද දන්නේ බලන්න. මේ රාමනායක මහත්මිය අහන්න. මම ඉස්සර ප්‍රශ්න කරන්නේ මේ හොඳයි, උත්තරයක් ලැබුණා නම් හොඳයි. හොඳයි, ප්‍රශ්නේ වුණේ ඇයි බුදුරජාණන් වහන්සේට හසිතුත්පාදයේ හැර අනිත් අහේතුක සිද්ධා 17 පහළ වෙන්නේ කියලා ඒක උත්තරයක් ලැබුණා කියලා තුමිය කියනවා. හොඳයි, තේරුවන් සරණයි. ජයන්ත මහත්තයා ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්න. එතකොට අර මේ වීඩියෝ එක ෂෙයා වෙන එක මම ඒක ස්ටක් වෙලා තියෙනවා මෙතන වීඩියෝ එක. වීඩියෝස් ඔෆ් කරගන්න. ඒක හැමතිස්සෙම පඩ බලන්න මැද වීඩියෝ එක ඔෆ් වෙලාද තියෙන්නේ කියන එක. මයික් එකයි වීඩියෝ එකයි ඔයගොල්ලෝ බලන්න සුදු පාට වෙන්නේ නැතුව කළු පාටට තිබ්බනම් හරි. සුදු වුණා තොන් වෙලා තියෙන්නේ. ඒ ඉඳ පොඩ්ඩක් ඒක චෙක් කරගන්න. හරි. හොඳයි. බ්‍රෝණ මහත්මයා මොකද හිතන්නේ? ප්‍රශ්නයක් දෙකක් අහනවද ඉස්සරහට යනවද? මෙහෙම ප්‍රශ්නයක් යොමු කරමු නේද? නිකන් බලමු.
කොහොමද තේරුම් ගත්තේ කියන එක බුදුර දැන් සාමාන්‍යයෙන් අහලා දැන් කිය අපි ඉස්සලා පටන් ගන්න තියෙන්නේ අසී විපාද සිත හැර අහේතුක සිත් 17 මහා විපාක සිත් 8 ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් 4 යන සිත් 29 ඇති වෙයි කියලා තමයි කියන බුදුරජාණන් වහන්සේට කියලා කියලා තියෙනවා එතනින් එහෙම බලනකොට මහා කියන්නේ මහා මේ මහා ක්‍රියාසිත හතර කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිත හතර තමයි කියලා තියෙන්නේ. එතකොට කුසල් කියන එක කියවිලා නැහැ. ඒතකොට ඒක පැහැදිලි වෙන්න ඕගොල්ලන් පැහැදිලි වෙන්න ඕනේ. රාතන් වහන්සේට අකුසල් පහළ වෙන්නේ නැහැ වගේම කුසල් පහළ වෙන්නේ නැහැ කියන එක. හැබැයි අහේතුක සිත් වලින් 17ක් කියලා තියෙනවා. ඒතකොට අහේතුක සිත් වල අහේතුක විපාක 15ම කියන්නේ අහේතුක වල තියෙන විපාක 15ක් අපි ගිස්මණිත් අපි ප්‍රශ්න කරලා විසඳ ගත්තා ක්‍රියාසිත දෙකක් ඒ කියන්නේ මේකේ තියෙන ක්‍රියාසිත තුනක් තියෙනවා දැන් මේ 17 කියන්නේ හසිත උපාදය ඇර ඉතුරු ක්‍රියාසිත දෙක දැන් අහේතුක විපාක 15ම 15 වෙනවයි කියනකොට අකුසල විපාකත් පහළ වෙනවායි කියන එක තමයි එතකොට තියෙන්නේ. අකුසල විපාකත් බුදුහාමුදුරුවන්ට පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. අකුසල් කරන්නේ නැහැ හැබැයි ඒක අකුසල් විපාක හැබැයි පහළ වෙන්න පුළුවන්කම තියෙනවායි කියලා කියනවා. එතකොට කුසල විපාකත් පහළ වෙනවා අකුසල විපාකත් පහළ වෙනවා. මේ කුසල කුසල් පහළ වෙන්නේ නැහැ. ඒක පටල ගන්න හොඳ නැහැ. කුසල් පහළ වෙන්නේ නැහැ කියන එකයි අකුසල් පහළ කර වෙන්නේ නැහැ කියන එකයි වෙනස්. ඒතකොට අහේතුක සිත් 17ක් ඇති වෙනවා කියන්නේ කුසල විපාක කලින් කරපු කුසලවල විපාකයි කලින් කරපු ජීවිතයේ යම් කිසි කලින් ජීවිතයේ හරි බුදු වෙන්න කලින් හරි කරපු යම් කිසි අකුසලයක විපාක වුණත් බුදුහාමුදුරන්ට පහළ වෙනවා කියන එක තමයි ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ කියන එක. ඒක පැහැදිලි වෙන්න ඕනේ කියලා හිතනවා. එතකොට ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිත හතර කියන එක පහළ වෙනවා. මහා විපාකසිත අටම පහළ වෙනවා. ඉතින් එකක් පැහැදිලි කරගන්න ඕනේ ඥාන විප්‍රයුක්ත විපාකත් පහළ වෙනවා. ඥාන විප්‍රයුක්ත විපාක පහළ වෙනවා. ඥාන විප්‍රයුක්ත ක්‍රියා තමයි පහළ වෙන්නේ නැත්තේ. ඒක පැහැදිලිවම පොඩ්ඩක් බලා ගන්න. මහා විපාක අටම පහළ වෙනවා. ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත විපාකත් පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. හරි? ඒක පොඩ්ඩක් බලා ගන්න. මේ හොඳටම ඒක පටල ගන්න පුළුවන්කම තියෙයි. එතකොට මේ බුදුහාමුදුරුවෝ ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන්නේ නැහැ කියනකොට විපාකත් පහළ වෙන්නේ නැත්නම් ඥාන විප්‍රයුක්ත කියලා හිතන්න පුළුවන්. මහා විපාක අටේ තියෙන ඒක එහෙම කන්නේ නැහැ. එතකොට මහා විපාක සිත අටම බුදුහාමුදුරන්ට පහළ වෙනවා ඥාන විප්‍රයුක්ත විපාක හතරත් පහළ වෙනවා කියන එක. දැන් අපි එම් සාකච්ඡා කරා දැන් 54 එහෙම ඔය කොහොමද මෙහෙම වෙන්නේ කියන එක. දැන් රහතන් වහන්සේලාට පහළ වෙනකොට හේතුක සිත් 18 පහළ වෙනවා කියන ඒ කියන්නේ හසිදු පාදයට එක්ක මහා ක්‍රියාසිත අටම පහළ වෙනවා කියන එක. ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත පහළ වෙනවා. මහා විපාකසිත අටත් පහළ වෙන එක 34ක් ගැන කියලා තියෙනවා. බුදුහාමුදුරන් 29යි. රහතන් වහන්සේලාට 34ක් කියලා එහෙම කියලා තියෙනවා. ඒකෝ අනාගාමී පුද්ගලයන්ට ගන්නකොට කිව්ව දික්ටිගත සම්ප්‍රයුක්ත සිත හතර තමයි පහළ වෙන්නේ. sorry දිටික සම්ප්‍රයුක්ත සිත් 4යි දෝමනස සිත් 2යි සහ විචිකිච්ඡා සිත් යන ඒ සිත් 7 හැර ඉතිරි අකුසල් සිත් 5 15 වෙනවායි කියලා කිව්වා. දැන් ප්‍රශ්නයක් හැටියට ඇහුවොත් ඇයි අනාගාමි පුද්ගලයන්ට ඔය දිටිකත සම්ප්‍රයුක්ත සිත් 4යි දෝමනස සිත් 2යි විචිකිච්ඡා සිත් 2 සිතයි 15 වෙන්නේ නැත්තේ මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? ඇහෙන්නේ නම් හිමින් රමනා ගැන්ටි හිමින් ඇහෙන්නේ. මයික් එක තාම හදාගෙන පුට පුළුවන් නම් පොඩ්ඩ හදාගන්න නැත්නම් අපරාධ අපිට ඇහෙන්නේ නැහැ. හා?
හරි පොඩ හදා ගන්න බලන්න තාම හරියට ඇහෙන්නේ නැහැ අනික් කාට හරි කියන්න පුළුවන්ද මුළු මහත් සංයෝජන ධර්ම පහක්ම අනාගාමී වෙනකොට නැති වෙන නිසා තව කවහෙන් තව කෙලෙන් සල්ලයි මේ සෝවන් මේ අවස්ථාවේදී අර මේ ඔය කියන මේ විත්තිගත සම්පයුක්ත සිත හතරයි විචිකිච්ඡා සහගත සිතයි ඒ ටික සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන නිසා සෝහන දී ටික පාරයි හරි වෙන උත්තර ඕරම්බගේ සංයෝජන සෝවාන් මාර්ගයේදී ප්‍රහාණය වෙනවා. එතකොට දිට්ඨික සම්පූර්ණ දෝමනස්ස චිකිත්සය සිසු හතම තින් ප්‍රහාණය වෙනවා. එතකොට සෝවාන් වීමේදී සප්පදාගාමී වීමේදී එපමණයිමයි. ඒක නිසා තමයි ඒ හත ලැබෙන්නේ නැත්තේ. ඔව් වෙන උත්තර. තෙරුවන් සරණයි. සෝවාන් වීමේදී දිට්ඨිගත සම්පූර්ණ සිත් හතරත් විචිකිච්ඡා සහගත සිතත් සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය වෙනවා ඊළඟට සකෝදාගාමි වීමේදී දෝමනස්සහගත සිත් දෙක තුනී වෙනවා අනාගාමි වීමේදී ඒ දෙකම සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය වෙනවා තව උත්තර මොනවද මේ මූලික ආයත මේව කපන්නේ මෙහෙමයි බය වෙන්න එපා පළවෙනි මූලික මට්ටමේ ඉන්න ආයත මේක තේරෙන්නව නැහැ කියලා මේක මේ පසුව මේව විස්තර වෙනවා දැන්ට මේක පොඩ්ඩක් අපි දැනගෙන යන එක හොඳයි මේක විස්තර කරලා තියෙනවා මෙතන මේම කියලා තියෙන නිසා ඇයි එහෙම වෙන්නේ කියන එක යම් කිසි දලදහසක් විතරක් අරගෙන තමයි මේ කියන්නේ නැත්තම් මේ මේක ආයෙ පසුව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙනවා හරි තව උත්තර අබුරු මහත්තයා සමා වෙන්න මට ඇත්තටම ඇහුනේ නැහැ ප්‍රශ්නේ මොකක් හරි වෙලා මට ඇහුනේ නැහැ මේ දැන් දෙසයක් ඇහුවේ ඒ සිත් පහ කියන ඇහුවා ඊට පස්සේ උත් ප්‍රශ්න ඇහුනේ ඇති නොවෙන්නේ ඇයි කියන්නේ संयोजन प्रहीन निशा द्वेश अनागामी मार्ग संपूर्ण प्रहीन दिप्तिकर संप्रत तुनिवेच अनागामी මාර්ගයේදී සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන නිසා. හරි. බල වෙන උත්තර. නාදිත. අනිතයි. උගන්ට මොනවද හිතෙන්නේ? ඉතින් ඔකයි පහල නොවෙන්න හේතුව මොනවා වෙන්න පුළුවන්. අනාගාමී වීමේදී සක්කාය දිට්ඨි පිටිවිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙලා සතරදාගාමී වීමෙන් කාමරාග පටිගය ලිහිල් වෙනවා අනාගාමී වීමෙන් වෙන්නේ ඒ ඔක්කොම රළු සංයෝජන සියල්ලම නැති වෙනවා කියන්නේ හරි ඔක ඒකත් අවුත්තර බලමු දැන් මට කියන්න මේක අපි අහගන්න යන් මේ අර අභිධර්ම මේකට විතරක් සම්බන්ධ වෙන පිටසක් එනවා නේද මූලික මට්ටමේ ඉන්න අයගෙන් මේ උත්තර ඉස්සරහ බලාපොරොත්තු වෙනවා චාමිනි හේමන්ත දර්ශිකා සුගත් සුමින්ද ශිරන්ති කුමාරි අද ජයන්ත මහත්මයා සම්බන්ධ වුණා ඒ අය කවුරු හරි කියන්නේ ඒ අයගෙන් කවුරු හරි මොකද්ද සංයෝජන ධර්ම කීයක් තියෙනවද ඒවා මොනවද සංයෝජන ධර්ම කීයක් තියෙනවද ඒවා මොනවද දන්නේ නැත්තම් කමන්නේ මේ දැන ගැනීම පිණිස අහන්න उत्साह
එහෙමත්ම තුනක් දාන්න තරණයි. හලෝ. ඔව් කවුද නම කියන්න පොඩ්ඩක්? සුමින්ද. ආ සුමින්ද කියන්න. ඔව්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා අරූපරාග ඒක තමයි 10 මාන උද්ධච්ච අවිජ්ජා ඒකේ පොඩි නිරවැද්දිකීමක් වෙන්න ඕනේ පොඩක් කතාව එක්ක උත්සාහ කරන බල මේ චූටි එක මිස්ටේක් එකක් වුණා එතන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද හැවත් පටිඝ තමයි ඕරම් භාවිය සංයෝජන පහ. ඊට පස්සේ උද්දම් භාවිය සංයෝජන පහ රූපරාග අරූපරාග මාන උද්දච්ච සහ අවිජ්ජා. දැන් හරි මම හිතන්නේ උදානිතර දැන් පැහැදිලි වෙන්න ඕනේ හරිද? කාම ඡන්ද නෙමෙයි. ඒ නීවරණ පැත්තෙන් තමයි කාම ඡන්ද වෙන්නේ. කාම රාගයකට නෙමෙයි. ඔව් හරි ඔබතුමා හරි. කාම රාග. හරි? ඔබතුමා හරි කලින් අර කාම ඡන්ද කියන එක කියවනේ කාම ඡන්ද කිව්වොත් ඒක යන්නේ නීවරණ ධර්ම පැත්තේ. කාම රාග. ඒ නම් වශයෙන් කියනකොට තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග ව්‍යාපාද රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා. ඒකේ මේ සංයෝජන ධර්ම අභිධර්ම ක්‍රමයටත් වෙන විදිහකුත් තියෙනවා. ඒක ඔයගොල්ලෝ පස්සේ ඉගෙන ගන්නවා. ඒක ගැන කලබල වෙන්න එපා. මේක සුන්තන්ත ක්‍රමයේ අභිධර්ම ක්‍රමයේ කියලා ක්‍රම දෙකකට සංයෝජන ධර්ම තියෙනවා. අපි සාමාන්‍ය පොතේ දන්න සංයෝජන ධර්ම මේ 10 තමයි මේක. ඒකේ ඕරම් භාග්‍ය උද්දම් භාග්‍ය කියන එකත් මේ මහත්මයා විස්තර කරා. මොකද්ද ඕරම් භාග්‍ය වෙන්නේ? මොකද්ද උද්දම් භාග්‍ය වෙන්නේ කියන එක. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන එක තමයි ඕරම් භාග්‍ය. හරි? ඒකේ දැන් තමයි දැන් මේ විස්තර කරා. අර සමහර අය මේ මම හිතන්නේ යම්කිසි වටබඩ ඉස්සරහට ඉගෙනගත්තු පිරිසත් කිව්ව එකක් තමයි සෝහන් මාර්ගයෙන් ඕරම් භාග්‍ය සංයෝජන සේරම ප්‍රහාණය වෙනවා කියන එක. ඒක හදා ගන්න වෙනවා ඔයගොල්ලන්ට. සමහර අයගේ උත්තර වලින් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති ඕරම් භාග්‍ය සංයෝජන පහක් තියෙනවා. ඒ පහ සෝහන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. හරි? සෝහන් වෙද්දී ප්‍රහාණය වෙන්නේ ඕරම් භාග්‍ය සංයෝජන තුනයි. ඒක තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක තමයි සම්පූර්ණයෙන්ම ඒ ප්‍රහාණය වෙන්නේ. සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන ඕරම් භාග්‍ය සංයෝජන තුනයි තියෙන්නේ සෝහන් මාර්ගයෙන්. සකදාගාමි අනාගාමි සකදාගාමි මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන ඕරම් භාග්‍ය සංයෝජනයක් නැහැ. ඉතුරු ඒ සංයෝජන ධර්මවල තුනී කිරීම තමයි කරන්නේ. අනාගාමි වෙනකොට අනාගාමි මාර්ගයෙන් විතරයි. කියන්නේ අනාගාමි මාර්ගය වෙනකොට සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන කාමරාග ව්‍යාපාද කියන ඕරම් භාග්‍ය සංයෝජන දෙකක් තියෙනවා. හරි? හැබැයි ඒක සෝහන් මාර්ගයෙන් සකදාගාමි අනාගාමි වෙනකොට අනාගාමි මාර්ගයේ වෙනකොට ඒ කියන්නේ මාර්ග තුනෙන්ම සම්පූර්ණයෙන් ප්‍රහාණය පහත් තමයි සංයෝජන ධර්ම හැටි තියෙන්නේ. හැබැයි නැත්තම් අනාගාමි මාර්ගයෙන් විතරක් ප්‍රහාණය වෙනවා කියන කිව්වොත් කාමරාග ව්‍යාපාද දෙකම තමයි සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. ඒක සෝහන් මාර්ගයේ වෙද්දී අර තුන සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා තිබුණ නිසා. ඒක අනාගාමි කිව්වොත් එහෙනම් අනාගාමි මාර්ගයෙන් ඕරම් භාග්‍ය සංයෝජන පහ ප්‍රහාණය වෙනවා කිව්වොත් ඒකත් වැරදි. මම හිතන්නේ ඔක පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. අනාගාමි මාර්ගයෙන් නෙමේ සම්පූර්ණ පහම ප්‍රහාණය වෙන්නේ. ඒකට ඒකත් වැරදි එහෙම කිව්වා. සෝහන් වෙද්දී තුනක් ප්‍රහාණය වෙනවා. සකදාගාමි වෙද්දී තුනී වෙනවා. අනාගාමි මාර්ගයෙන් විතරක් සම්පූර්ණයෙන්ම දෙකක් ප්‍රහාණය වෙනවා. හැබැයි අනාගාමි වෙනකොට අනාගාමි තත්ත්වයේ වෙනකොට සම්පූර්ණයෙන්ම ඕරම් භාග්‍ය සංයෝජන ධර්ම පහක් ප්‍රහාණය වෙලා තියෙනවා. එතකොට ඕරම් භාග්‍ය සංයෝජන පහට අදාළ ඒ ඕරම් භාග්‍ය සංයෝජන අදාළ ධර්ම ඒ පහට අදාළ ඒ සිත් ටික තමයි අර අනාගාමි මාර්ගයෙන් ආයේ පහළ වෙන්නේ.
කියන්නේ ප්‍රහාණය වෙන වෙනවායින් පස්සේ පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගාමි වහන්සේනෙක් වෙනකොට එයාගේ අනාගාමි වහන්සේට අර සිත්, ඒ කියන්නේ අර ඕරම් භාගීය සංයෝජ වලට අදාළ සිත් ආයේ පහළ වෙන්නේ නැහැ. ඒ සිත් ටික තමයි අතන කියලා තියෙන්නේ. එතකොට වෙන වශයෙන් වෙන වශයෙන් කිව්වොත් සෝහාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙනවා ඕරම් භාගීය සංයෝජන තුන. ඒ තුනට අදාළ සිත් ටික අනිකන් අහන්න ඉස්සලා මූලික මට්ටමේ ඒ සිත් වලට අදාළ ඒ ඒ ඕරම් භාගීය සංයෝජන සෝහාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන ඕරම් භාගීය සංයෝජන වලට අදාළ සිත් මොනවාද කියන්නේ කාට හරි කියන්න පුළුවන්. කවුරු හරි ගමන්නේ කියන්නේ දන්නේ දන්නවා. සෝහන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන එක කලින් උත්තරේ කිව්වද? ඒ කියන්නේ තිත්තිගත සම්ප්‍රයුක්ත සිත් හතර අකුසල ගොඩේ තියෙන අකුසල ගොඩේ තියෙන මෝහ මූල සිත් විචිකිච්ඡා සහන පහ ප්‍රහාණය. ඒ පහ තමයි සම්පූර්ණයෙන්ම සකු මේ කියන්නේ ඒ සක්කාය දිට විචිකිච්ඡා සීලබ්බත පරාමාසන ඒ අදාළ ඒ සංයෝජන ධර්මට අදාළ සිත් පහ වෙන්නේ. එතකොට දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරයි විචිකිච්ඡා සාගත මොහ මොල් විචිකිච්ඡා සාගත සිතයි. හරි. පොඩ්ඩක් මේ දැන් තමයි පොඩ විස්තර කරන්න මේ එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. එයාව මම පොඩ ඇඩ් කරන්න. හොඳයි. හොඳයි හොඳ විස්තරයක් එතන ඇත්තටම ගෙනාවේ. ඕරම් භාගිය කියන්නේ පහතට හෙළන, එහෙමත් නැත්නම් මේ කාම භූමියට පමනවන කියන අර්ථය කියලා අපිට හිතන්න පුළුවන්. උද්දම් භාගිය කියන්නේ කාම භූමියෙන් එහාටයි තියෙන්නේ. ඒක ඉහළ මට්ටමේ කියන්නේ සියුම් සංයෝජන ධර්ම. ඒවා ඇත්තටම මේ රහත් මාර්ගසිතේදී තමයි ඒ උද්දම් භාගයේ සංයෝජන ටික සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ. එතකොට බුදුන් මහත්මයා සඳහන් කරා වගේ ඕරම් භාගයේ සංයෝජන පහ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඊට පස්සේ කාමරාග පටිඝ කියන එක. එතකොට අනාගාමි මාර්ගසිතෙන් පමණක් ප්‍රහාණය කරන්නේ කුමක්ද කියලා හෙව්වොත් එතකොට කාමරාග පටිඝ කියන දෙක තමයි එතනදී ගන්න වෙන්නේ ප්‍රහාණය කරන සංයෝජන ධර්ම මේ අනාගාමි මාර්ගයෙන් කියන එක. මම හිතනවා ඒක පැහැදිලි කියලා. අපි ධර්මතා හැටියට ගත්තහම විශේෂයෙන්ම සෝවාන් මාර්ග සිතේදී කොටස් අපි කිව්වහම මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කිව්වහම එතෙන්දි ධර්මතා හැටියට ධර්ම දෙකක් තමයි ප්‍රහාණය වෙන්නේ. තමයි දිට්ඨිය කියන ධර්මයක් විචිකිච්ඡා කියන ධර්මයක්. ඔය දිට්ඨිය කියන ධර්මය තමයි සක්කාය දිට්ඨියටත් සීලබ්බත පරාමාස කියන සක්කාය දිට්ඨිය කියන සංයෝජනයටත් සීලබ්බත පරාමාස කියන සංයෝජනයටත් පාදක වෙන්නේ දිට්ඨිය කියන ධර්මය. ඉතින් ඒ දිට්ඨිය කැඩුනහම නැත්නම් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වුණාම සෝවාන් මාර්ගයේදී එතකොට සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස කියන දෙක අයින් වෙනවා. ඒ වගේම විචිකිච්ඡාවත් අයින් වෙනවා. ඒක නිසා මෝහ මූල විචිකිච්ඡා සාගත සිත් අයින් වෙනවා. එතකොට දිට්ඨි සාගත, දිට්ඨි සම්ප්‍රයුක්ත, දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරත් අකුසල් ගොඩෙන් ඒ ප්‍රහාණය කරාට පස්සේ ලැබෙන්නේ නැහැ. සිත් පහක් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා සෝවන් මාර්ගය යන අනුතුරු. මම හිතනවා බ්‍රුණ මහත්මයා අපිට ඔබතුමා නිදහස් නම් දැන් අපිට ඉදිරියට යන්න පුළුවන්. අපි ඒකෙන් කියා තා පොඩ්ඩක් පැහැදිලි කරගෙන මෙයන් අපි. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන එක දෙයක් තමයි එතකොට අනාගාමී වෙනකොට ප්‍රහාණය වෙලා තියෙන්නේ සංයෝජන ධර්ම පහක් විතරයි. එතකොට රහත් වෙනකොට තමයි රහත් මාර්ගයෙන් තමයි ඉතුරු සංයෝජන පහම, ඒ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන පහම අයින් වෙන්නේ අරහත් මාර්ගේ. හරි. අරහත් ඵලයට පත් වෙනකොට තමයි ඒ කියන්නේ අරහත් මාර්ගය කියන්නේ ඊට අනුතරම මාර්ගයෙන් ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අනහත් භාවයෙන් තමයි ඒ පහ නැති වෙන්නේ. හරි.
එතකොට ඔයගලන්ට මේ දැනගන්න දෙයි සෝහන් වෙද්දී තුනයි ප්‍රහාණය වෙන්නේ අනාගාමීදී දෙකක් ප්‍රහාණය වෙනවා රහත් වෙද්දී පහක් ප්‍රහාණය වෙනවා එතකොට වෙන වෙනම දැනගෙන තියාගන්න ඒක ප්‍රශ්න වලට ප්‍රශ්න වශයෙන් ආවොත් සෝහන් මාර්ගයේ මොනවාද ප්‍රහාණය වෙන්නේ අනාගාමී මාර්ගයෙන් ප්‍රහාණය වෙන්නේ මොනවාද අනාගාමී මාර්ගයේ දක්වා ප්‍රහාණය වෙන්නේ කියන එක මොනවාද කියන එක පැහැදිලිව තේරුම් ගන්න. ඒකට රහත් වෙද්දී මොකද්ද පහන් මේ ප්‍රහාණය වෙන සංයෝජන කියන එක. ඒක රහත් මාර්ගයේ ප්‍රහාණය වෙන සංයෝජන පහත අදාළ සිත් ටික එතකොට තේරුම් ගන්න ඕගොල්ලන් ලේසි. ඉති සිත් ඒ කියන්නේ මේකත් කාමරාග ව්‍යාපාද වලට අදාළ සිත් දෙක වෙන්නේ මේ ප්‍රහාණය වෙන සම්පූර්ණ දෝෂ මූල හිත් දෙක තමයි එතනින් ප්‍රහාණය වෙන්නේ. එතකොට කලින් සිත් පහක් සෝහන් වෙද්දී ප්‍රහාණය වෙනවා. මේ සමහර අය මේ අනිත් ගෲප් වලට කෝල් කරනවා. මේ ඔගොල්ලෝ මේ ඔගොල්ලන්ට තේරෙනවා ඇති මේ අනිත් ඒවා වල පොප් අප් වෙනවා. ඒ අදාළ ගෲප් වලට ඔගොල්ලෝ ගන්න. අන්තිම පරක් වෙලා සම්බන්ධ වෙලා එහෙම ගන්නකොට මේ අපිටත් අපහසුයි. මේ කාලෙත් වෙලාව ගැන හිතලා මේ ඒ නැත්තම් මට පර්සන කියන්නේ මගේ මේකට කෝල් එකක් ගන්න ගෲප් එකට කෝල් එකක් ගන්න නැතුව මම උගලන්ට කාරණේකෝ ඉල්ලන්නේ ඒ ගෲප් වලට කෝල් කරන්න එපා. ඒකට ඒකට වෙන ගෲප් වලට සම්බන්ධ අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒ කෝල් එක යනවා. ඒකට ඒගොල්ල කරදරයක්. මේ දැනුත් අර මේ ගෲප් එකේ ජොයින් වෙලා තියෙන අනිත් කවු හරි එක්කනේ. ඉතින් ඒක ගිහිල්ලා ආයෙ මම ඩිස්කනෙක්ට් කරලා ආයෙ ආව ඇඩ් කරන්න ඕනේ. මට කෝල් කරන්න. ඒක මට කෙලින්ම ඇඩ් කරන්න ඕනේ. මට නැත්තම් ජයන්ත මහත්මයාට එම් පර්සනලි කෝල් කරාම ඒ ගෲප් වලට කෝල් කරන්න එපා. ඒක මේ ඇත්තටම මේ ලොකු ඩිස්ටර්බන්ස් එකක් වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නේ නැතුවනේ. ජොයින් මම එදා කියලා දුනොත් කෝල් එකකට ජොයින් වෙන්නේ කොහොමද කියන එක. ඒ ජොයින් වෙන එක කරන්නේ නැතුව කෝල් කරන්න එපා. ජොයින් කෝල් කියන එකක් නැතුව කෝල් එකට යන්න එපා. දැන් අර මාත්‍යම දැන් මට හිතා ගන්න බෑ. දැන් මේක එහෙම වෙද්දී අර පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. ඉතින් ආයෙත් පොඩ්ඩක් අර මේකට ඇඩ් කරන්න try කරන්න. මේ වැඩේ කියන්නේ දැන් කොච්චර කියලා දුන්නත් ඒක එහෙම වෙනකොට මට එතකොට මේ අර disconnect කරන්න වෙනවා. අර බාධා වෙන නිසා. මේ පොඩ්ඩක් ඉන්නේ ආයෙ ඇඩ් කරගමු නැත්නම් ආයෙ. ජයත මාතෙත් එක පොඩ්ඩක් කතා කරනවා. හොඳයි. එහෙමනම් අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ සංයෝ ඇත්තටම මේ නිවන් දකින්නවා කියන්නේ මේ සංයෝජන 10 ප්‍රහාණය තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. ඉතින් ඒක කරන්න තියෙන අවස්ථා හතරක් ගැන තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන අවස්ථා හතර දක්වලා තියෙන්නේ. එතකොට මේ සතර මාර්ග, සතර ඵල සහ නිර්වාණය කියන ඒ ටික තමයි මේ ලෝකෝත්තර ධර්මයේ හැටියට නව ලෝකෝත්තර ධර්මයේ හැටියට සඳහන් වෙන්නේ. එතකොට ඒක තමයි ඔය විවිධ වශයෙන් විවිධ කොටස් විදිහට බෙදලා තියෙන්නේ. බෙදලා තියෙන්නෙම මේ සංයෝජන ධර්ම 10ට සාපේක්ෂව. එතකොට සෝවාන් මාර්ගසිතෙන් මූලිකවම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජනයන් සහ මුලින්ම දුරු වෙනවා. අපි ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. ඊට පස්සේ සකදාගාමි වෙනකොට තවදුරටත් අර කාමරාග පටිග කියන එක, ඒ කියන්නේ කාමරාග කියලා කියන්නේ රාගය පිළිබඳව දෙයක්නේ, ඇලෙන ස්වභාවය ගැන ලෝභයේ පැත්තෙන්නේ අපි බලන්නේ ඒ පැත්තයි. ඊට පස්සේ පටිගය කාමරාගේ කාම වස්තුන්ට තියෙන මේ ඇති ආසාවයි, එහෙම නැත්නම් පටිගයයි, ඒ දෙකම තුනී කරනවා සකදාගාමි මාර්ගයේ. අනාගාමි මාර්ගයේදී ඒ දෙක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. ඒතකොට සෝවාන් මාර්ගයෙන් දැනටමත් තුනක් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා තියෙනවා, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට අනාගාමි මාර්ගයේදී කාමරාග පටිඝ කියන දෙකත් සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. ඒතකොට ඔන්න ඔතනදී ඕරම් භාගයේ සංයෝජන සියල්ලම ප්‍රහාණය වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන උද්දම් භාග්‍ය සංයෝජන පහම රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන ඒ පහම අරහත් මාර්ගයෙන් තමයි ප්‍රහාණය වෙන්නේ. දැන් අපි අනාගාමී අවස්ථාව ගත්තොත් අනාගාමී උතුමන් වහන්සේ නැවත ප්‍රතිසන්දියක් ලබනවා.
ඒකට හේතුව තමයි අර රූප රාග අරූප රාග කියලා තියෙන ඒ සංයෝජන නිසා. ඒ කියන්නේ රූප භවය නැත්නම් රූපී බ්‍රහ්ම ලෝක අරූපී බ්‍රහ්ම ලෝක වලට ක ප්‍රතිසන්දිය ගන්න තියෙන හේතු තාම ඉතුරු වෙලා තියෙනවා. රූප රාග අරූප රාග කියලා. ඒ නිසා තමයි එහෙම නැවත ප්‍රතිසන්දියකට යන්නේ. හැබැයි අනාගාමී කියන වචනේ හැදිලා තියෙන්නේ න ආගාමී කියන අර්ථයෙන්. එතන න ආගාමී කියන්නේ නැවත එන්නේ නැහැ කියන අර්ථය. නැවත එන්නේ නැත්තේ කොහාටද? මේ කාම ලෝක වලට එන්නේ නැහැ. මොනවද කාම ලෝක කියලා කිව්වේ? අපි කිව්ව සතර අපායත්, මනුස්ස ලෝකයක්, දිව්‍ය ලෝක හයක් අපි කිව්ව කාම භූමි කියලා. එතන තියෙනවා එතන සතර අපාය කියවම හතරයි, මනුස්ස ලෝකේ කියවම එකයි පහයි, ඊට පස්සේ දිව්‍ය ලෝක හයයි එකතු කරාම ඔක්කොම 11ක්. තල 11ක් නැත්නම් ඒ තල 11ටම ආපසු එන්නේ නැති නිසා තමයි න ආගාමි එහෙම නැත්නම් අනාගාමි කියලා හඳුන්වන්නේ. ඒකත් අපි මතක තියාගමු. මම හිතනවා බ්‍රුණ මහත්මයා දැන් නිදහස් කියලා මේ සාකච්ඡාට එක තියෙන බ්‍රුණ මහත්මයා. ඔව් තේරුම් ගන්නයි මම ආයතේ මේ අර ජනිත මහත්මයා කියන විදිහට අපි ඒක දැනගන්න ඕනේ. මේක ඔයගලන්ට මේ මේක මෙතන සාකච්ඡා කරන්න හේතුවත් මේක ධම්මසංගණීපකරණේ යම් කිසි මේ තිකවල ඕවා සාකච්ඡා වෙනවා. ඒකට ඔයගල මේක දැනගෙන තියෙන එකේ වාසියක් තියෙනවා. ඒකට ධම්මසංගණීපකරණේ ත්‍රික ගණන ගන්නකොට මේක සෑහෙන ප්‍රයෝජනවත් වෙන නිසා ඒක දැනගන්න පුළුවන්. ඒකට ඒක පහසුවෙන් මොකද්ද මේ සංයෝජන ධර්ම මොනවද? ඒ සංයෝජන ධර්ම ප්‍රහාණය වෙද්දී ප්‍රහාණය වෙන සිත් මොනවද කියන එක දැනගන්න තියෙන එක සෑහෙන ප්‍රයෝජනවත් වෙන නිසා. එතකොට ඉතුරු ඒවත් ඒ කියන්නේ මේ ආකාරයෙන් පල්ලෙහැර තිනව සෝහන් පුද්ගලයෙකුට ලැබෙන සිත් මොනවද කියන එක, පුතග්ජන කෙනෙකුට ලැබෙන සිත් මොනවද කියන එක ඒ පෙන්නලා තියෙනවා. ඒ අනුව අනිත් එක මේ හිල්දානානක්කාර මහත්මිය මයික් එක ඔන් කරන්න එපා. ඔබතුමිය මයික් එක ඔන් වෙනවා. ඒක අපි මෙහින් ඕෆ් කරාන් පස්සේ ආයෙ ඔන් කරන්න එපා. ඒක අරකින් සද්දයක් එනවා. ආ හරි ඕෆ් කරගන්න. බොහොම හොඳයි. ප්‍රශ්නයක් ඔගොල්ලෝ මේ අනිත් කවුරුහරි කතා කරනකොට මයික් එක ඔන් කරොත් ඒක එකෝ වෙනවා. ඊට පස්සේ අර මේ සෑහෙන්ඩ රෙකෝඩින් වලත් ඒක කරදරයක් අනිත්ට. මේ සෑහෙන්ඩ ප්‍රවේශම් වෙන්න මයික් එක වීඩියෝස් ඔන් නොවෙන්න. අනිත් ඒ මයික් කිව්වා වගේ ගෲප්ස් වලට කෝල් කරන්න එපා. මොන හරි මේ ගැටලුවක් තිබ්බොත් ඒ වෙන වෙන ගෲප් වලට කෝල් කරන්න එපා. එහෙම නැත්නම් අර මගේ ඔබලංගාව මගේ හරි ජයන්ත මාත්‍යාගේ හරි ප්‍රොෆයිල් එකට මට මේ පර්සනලි මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගන්න. අර මේ ජොයින් කෝල් එක ඒ කියන්නේ මොකද්ද? ඒ උගලන්ට මම කාලසටහන ඔක්කොම දීලා තියෙන ලියා ගන්න කොයි කොයි වෙලාවලද කොයි කොයි මේ ගෲප් වලද සම්බන්ධ වෙන්නේ කියන එක. දැන් මෙතනත් මේ ගෲප් එකේ හුඟක් අය ඉන්න සමහර අය මේක ජොයින් වෙන්නේ නැහැ. ඒ අය බලලා මේ අපි පොඩක් අයින් කරන්න නැත්නම් ඒගොල්ලෝ කරදර වෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඕගොල්ලෝ කෝල් එකක් ගාපු ගත්තකම ඒ කොමලන්ට මේ කෝල් එක යනවා. දැන් යමක ප්‍රකරණයකටත් කෝල් එකක් කරන් තිබ්බා. ඒකට ඒ කොමලන්ටම ඩිස්ටර්බ් වෙනවා ඒක. ඒ ගෲප් එක ජොයින් කෝල් කියන එක වැටෙනවා. ඒ ඔන් ගෝයින් කෝල් එකේ ජොයින් කෝල් එකක් වැටෙනවා. ඕගොල්ලන්ට කෝල් එක ඇවිල්ලා තිබ්බොත් ඒකට ජොයින් වෙන්න එහෙම ජොයින් කෝල් එකක් වැටුනේ නැත්තම් වෙලාව ගිහරි එතකොට මට පර්සනලි ඒක මේ කෝල් කරන්න කෝල් කරලා එක මැසේජ් එකක් හරි දාලා මගේ මොබයිල් නම්බර් එක නැත්තම් ඒක මොබයිල් නම්බර් එක හරි කෝල් කරලා දැනගන්න. එතකොට කරදර අනිත්‍යයට කරදර වෙන එක අඩු වෙනවා. අනිත් එක මැසේජස් දාන්න එපා. ආයෙත් මම කියන්නේ මේක අර thumbs up ඒ කියන්නේ emoji එහෙම දාන්න එපා. මේ අර වඳිනේවා ඒව මොකුත් group එකේට දාන්න එපා. ඒව කරදර වෙනවා අනිත්‍යයට. මේ මැසේජස් pop up වෙන නිසා තේරුවන් සරණයි කියලා හරි බොහොම පිං ඒ ඔක්කොම ඔයගොල්ලන් හිතේ තියාගන්න. ඒවා මේ මේකට දාන්න එපා. මොනා හරි දැන් කියමුකෝ රෙකෝඩින් එකක් අප්ලෝඩ් කරයි කියලා ඒකට බොහොම පිං අයියෝ මුකුත් දාන්න එපා. අවශ්‍ය නැහැ. ඒකෙන් වෙන්නේ අනිත් අයට පොඩක් ඩිස්ටර්බ් වෙනවා. ඔයගොල්ලන්ගේ ඒක හිතේ තියෙන ශ්‍රද්ධාව එක තියාගන්න ඒක අර ගෲප් එකට මැසේජ් හැටියට දාන්න එපා කියන එක මම කාරණේක ඉල්ලා සිටිනවා. ආයෙත් එන ජයන්ත මත විස්තරات යන්නේ නේද? සුනමාත මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න බලන්න. ඒක ඉස්සෙල්ල අහන්න. හරි. ප්‍රශ්නයක් තියෙනවා කවර ඉදිරිපත් කරන්න. මට මේ පොඩි මේ දැන් මම ඔක මේ වේදපාණී ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය කියනකොට මම මේ වේලා ඒක අදාළද දන්නේ නැහැ. සංයෝජන ධර්ම ගැන කතා කරමින් අහන්නේ. එතනදී අර එක එක සංයෝජන ධර්ම බෙදලා තියෙන සූත්‍ර ක්‍රමයෙන් අභිධර්ම ක්‍රමය සහ මේ චෛතසික වශයෙන් කියලා. ඒතර මම බලාපොරොත්තුනේ දැන් අභිධර්ම වශයෙන් කියන එකයි චෛතසික ක්‍රමය කියන එකයි පොඩි වෙනසක් තියෙනවා. කොහොමද දැන් මේ බේසිස් එක ගන්නෙ නේද වෙනස්කම්?
ඒක අපි මෙහෙම අපි ඒක මම ඒක කලිනුත් කිව්වේ මේක අපි දැන් සිත් විතරනේ සාකච්ඡා කරන්නේ අපි සිත් වශයෙන් විතරක් දැනගමු දැනට ඕක මේ සුත්තන්ත ක්‍රමයට කරපු මේ සංයෝජන ධර්ම අපි සාමාන්‍ය පොතේ දාන සංයෝජන ධර්මනේ මේක ඒක ඒ ක්‍රමානුව යන් අපි මෙදිරියේදී අර සංයෝජන ධර්ම ගැන කතා කරන අවස්ථාවක් එනවා මේ පොතේ මේ පොතේම කියනවා එතකොට මේ 10 මොකද්ද අර 10 මොකද්ද එතකොට අපි චෛත්‍ය ගැන ඉගෙනගෙන තිබුණාන් පස්සේ ඒක තව ඒ වෙලාව සාකච්ඡා කරොත් තැහෙන්න අවබෝධයක් එන්න පුළුවන්කම තියෙනවා ඒක දෙකක් තියෙනවා මම ඒක කලින් විස්තර කරපු විදිහට සංයෝජන ධර්ම ක්‍රම දෙකකින් බලන ක්‍රමයක් තියෙනවා ඒක පොඩි වෙනස්කමක් විතරයි තියෙන්නේ ඒ හින්දා ඒක අපි මේ පොතේම පළවෙනි සාකච්ඡා වෙන අවස්ථාවේ සාකච්ඡා කරගමු මේක දැන් අපි චෛත්‍ය ගැන කියලා නැති නිසා කරලා නැති නිසා ඒක කරාන් පස්සේ එතනට එනකොට අපි ඒක සාකච්ඡා කරමු කියලා මම යෝජනා කරනවා. අපෝ ඔය අපේ ප්‍රේමලාල් මහත්මයාගේ මේ ප්‍රශ්නයක් තිබ්බා සහේතුක මේ අකුසල විපාක ඇති නොවෙන්නේ ඇයි කියන එක. ඒකට උත්තරයක් හම්බුණාද නැත්නම් ඒක සාකච්ඡා කරන්න ඕනේද? පුළුවන්කම තිබ්බ සාකච්ඡා කරන්න පුළුවන්. ඔය ජයන්ත මහත්මයා ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් මං හිතන්නේ අපි ඒකට උත්තරයක් දුන්නා මීට කලිනුත් මීට කලින් අපි සාකච්ඡාත් අහලා බලන්න මෙතෙන්දී මේ පොතේ සඳහන් කරලා තියෙනවා ඒකට හේතුව එතකොට දැන් මෙතෙන්දී අකුසල විපාක කියලා අපිට සිත් හතක් දීලා තියෙනවා ඒ තමයි අකුසල විපාක අ හේතුක සිත් ගොඩේ තියෙනවා අ හේතුක අකුසල විපාක හතක් උපේක්ෂා සාගත චක්කු විඥාන උපේක්ෂා සාගත සෝත විඥාන උපේක්ෂා සාගත ගාන විඥාන උපේක්ෂා සාගත ජීවහා විඥාන දුක්ඛ සාගත කාය විඥාන ඊට පස්සේ උපේක්ෂා සාගත සම්තිරණ සම්පටිච්ඡන උපේක්ෂා සාගත සම්තිරණ සිත කියලා ඒ හතක් විස්තර කරලා තියෙනවා. ඉතින් එතනදී බලනකොට මේ විශේෂයෙන්ම අකුසල සහගත වෙනකොට බලන්න දැන් ඒ මොනවද ඒ චක්කු විඥාණයෙන් දැනගන්නේ චක්කු විඥාණයෙන් හමු වෙන්නේ මොන වගේ අරමුණුද සෝත විඥාණයෙන් හමු වෙන්නේ මොන වගේ අරමුණුද ඒ අකුසල විපාක ගාන විඥාණයෙන් හමු වෙන්නේ මොන වගේ අරමුණුද ඒ වගේම ජීවහා විඥාණයෙන් හමු වෙන්නේ මොන වගේ අරමුණුද දුක්ඛ සාගත කාය විඥාණයෙන් හම්බෙන්නේ මොන වගේ අරමුණුද කියලා ඒ විදිහට අපි ඒ අරමුණු ගැන බැලුවොත් එහෙම ඒ සියලු දේම අනිෂ්ට ආරම්මන තමයි හම්බෙන්නේ. අනිෂ්ට ආරම්මන හම්බෙන්න හින්දම තමයි ඒක අකුසල විපාක හැටියටත් මෙතන සඳහන් වෙනවනේ. එතකොට අකුසල විපාක කියලා කියන්නේම අනිෂ්ට ආරම්මන තමයි හම්බෙන්නේ. ඉතින් එතනදී මේ පොතේ සඳහන් කරලා තියෙනවා එයාට දකින්න හම් වෙන්නේ දැන් යම් කෙනෙකුට දකින්න හම් වෙන්නේ අනිෂ්ට අරමුණක් නක් ආහන්න හම් වෙන්නේ අනිෂ්ට අරමුණක් නක් ඒතකොට ගඳ සුවඳ දැනෙන්නේ අනිෂ්ට අරමුණක නක් එයාට සුවඳක් කියලා නෙවෙයිනේ ඒකේ හම් වෙන්නේ විපාකේ ගැන දුර්ගන්ධයක් සමස්තයෙන් අපි ගත්තාම පොදු වශයෙන් ගත්තාම දුර්ගන්ධ දේවල් ඒ වගේම රසයක් හම් වෙන්නේ නැත්නම් දිව පිනවන ඒ වගේ ඒ කයටත් හම්බෙන්නේ දුක්ඛ සාගත කාය විඥානනම් ඊටත් වඩා මොන දුකක්ද කියලා ආය අහන සහේතුක දුකක් අපිට විස්තර කරන්න ඕනද කියලා අහලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තේරෙනවා මෙතන විස්තර කිරීම අනුව සහේතුක අකුසල විපාක නොතිබුණා කියලා කරදර වෙන්න දෙයක් නැහැ. මොකද ලැබෙන අහේතුක අකුසල විපාක ටිකම ඇති කෙනෙක්ගේ ජීවිතය ඉතාම දුක් සහිත කරන්නේ. ඒ අනුව තමයි මේ විදිහට තමයි මේ පොතේ විස්තර කරලා තියෙන්නේ. අපි මේ විදිහට දරාගෙන ඉස්සරහට යමු කියලා යෝජනා කරනවා. තව මොනව හරි එකතු කරන්න තියෙනවා නම් බ්‍රුණ මහත්මයා ශ්‍රීමති මහත්මිය විවෘත කරනවා. මට පොඩ්ඩ මේකත් වැඩි මෙහෙමත් නෑ. අපි දැකෙමුකෝ දැන් ලෝභ සාගත හිතක් පහළ වෙනවා කියලා. අපි ලෝභ සාගත ගැන සලකලා බලලා ලෝභ සාගත හිතකට සහේතුකම ලෝභ සාගත හිතක් පහළ වුණායි කියලා. එතකොට තියෙන්නේ ලෝභය කියන්නේ ඇලීමනේ. ආස්වාදයේ පැත්තෙන් ඇලෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අකුසලයක් තියෙනවා කියලා. අකුසලයක් කරලා ආයේ තව ඒ වගේම ආස්වාද දනක දෙයක් හම්බෙනවා නම් ඒකෙන් එතකොට අපේ අර කුසලයේ කරන සහේතුක කුසලකම කොහොඳ දෙයක් කරොත් ඒකේ හොඳ විපාක තියෙනවා. ඒක අපේ දැන් අකුසලයේ කියන එක අර්ථ දක්වන්නේ අනිෂ්ට විපාක ගෙන දෙන කියන එකනේ.
කුසලයේ කියන්නේ ඉෂ්ට විපාක ගෙන දෙන කියන එක. එතකොට ලෝභයක් කරලා තවත් ලෝභයක් ඇති වෙනවා. එතකොට අනිෂ්ට නෙමෙයිනේ එතකොට ඉෂ්ට විපාක යන්නේ. එතකොට එහෙම ගැළපෙන්නේ නැහැනේ. කියන්නේ අනිෂ් කියන්නේ අකුසලයක් කරලා ඉෂ්ට විපාකයක් හැමෙනවා නම් ඉතින් මිනිස්සු ඒක අකුසලයේ කරන එකේ වැරදක් නැති ගතියක් එනවා එතකොට එහෙම බලද්දි. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අකුසලයක් කරලා කවදාක්වත් ඒ අකුසලයට සාපේක්ෂව තවත් මේ ඉෂ්ට ගතියක් ඇති වෙන විපාකයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒක අනිෂ්ට විපාකයක්ම තමයි එන්නේ. ඊළඟ එක තමයි මට තේරුණ විදිය. ඔය සතර පාය වගේ දුක් වෙන කියලා තියෙනවා කොච්චර දුක්ද කියන එක. ඒ ඔක්කොම දුක් ගැන හිතනකොට ඔය විපාක ඔය මේ අකුසල විපාක සිත් හතෙන් ආයි තවත් කියන්නේ කරන්න පුළුවන් උපරිම මේ හානිය සතර පායකට වටනවා පස්සේ ඒ විශේෂ නිරේ වගේ දුක් ගැන අපි අහලා තියෙනවා කොහොමද විස්තර කරලා තියෙන්නේ කියන එක. ඒකට වඩා ඉතින් ආයේ තව දුකක් විඳින්න තරම් දෙයක් හැදෙන්න ඕනේ නැහැ වගේ එකක් තේරෙනවා. ඒකෙන් හැමදේම ලැබෙනවා වගේ තේරෙනවා. මම හිතන්නේ පැහැදිලිවුණා දන්නේ ඉෂ්ට ගන්නකොට එතන මන්ද හරි වෙන්න පුළුවන්. තව ඉෂ්ට ආරම්භනේ උසස් වෙන්න පුළුවන්. අකුසල පැත්තට යනකොට ඒක තියෙන්නම අනිෂ්ට කියන එක ආයෙ බෙදන්න දෙයක් නැහැ. ඒක නිසා කියලා. ඒකම තමයි. එහෙම තේරුම් ගත්තා නම් හරි. හරි. කොහොම වෙයි. එහෙනම් අපි දැන් තමයි වෙන කාට හරි මේ සම්බන්ධව මෙතෙක් ආපු මෙතෙක් කරපු දේවල් ගැන යම් කිසි දෙයක් අහන්න තියෙනවද? පරණ එකක් හරි කමන්න. තේරුම් ගන්න අපහසු. තේරුවන් සරණයි බ්‍රුණ මහත්මයා, ජයන්ත මහත්මයා හොඳට පැහැදිලි කරා. අර අකුසල් සිත් 12 කියනකොට සෝවාන් මාර්ගඥාන වලින් සිත් 5ක් නිරෝධේශ වශයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට තව 7ක් ඉතුරු වෙනවනේ. ඒවැ තියෙන අර අපායගාමී ශක්තියත් අඩු වෙනවා කිව්වා. මම දන්නේ නැහැ මේ අවස්ථාවේක වැදගත්ද කියලා. නිකම් මට මතක් වුණ නිසා කිව්වේ. තෙරුවන් සරණයි. ඔව් මේ ඒක ගැන කෙටියෙන් සඳහන් කරන්න. ඔය මේ අපි ඔය දැන් සූත්‍ර පිටකයේ වගේ තැන්වලදී සෝවාන් ඵලයට පත්වීම සම්බන්ධයෙන් කියන්නේ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියලා. ඒ කියන්නේ අවිනිපාත ධම්මෝ කියලා කියන්නේ ඒ සෝවාන් පුද්ගලයෙක් නැවතත් සතර අපාය වැනි තැනකට පත් නොවනවා කියන කියන්නේ ඒ දුක්ඛිත තත්වයකට පත් නොවෙනවා කියන අර්ථය තමයි. ඒ එහෙම ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ කියන එක. අවිනිපාත ධම්ම. ඒ කියන්නේ විනිපාත කියලා කියන්නේ අපි ඒ තැන් ගත්තාම දුගතිය. දුගති ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ. නියතෝ සම්බෝධි පරායනෝ. නියත වශයෙන්ම සම්බෝධිය කරා එළඹෙනවා කියන අර්ථය තමයි එතන කියන්නේ. එතකොට ඇත්තටම එතනින් නිවන දක්වා ඉස්සියල් ගමන් කරනවා මිසක් එතනින් ආපහු නිරය සතර පාය වගේ තැන් වලට මේ නැවත ප්‍රතිසන්දියකට යෑමක් ආපස්සට යෑමක් එතනින් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා අර දිට්ඨිගත විප්‍රයුක්ත සිත් පහළ වුණත් ඒ වගේ අර අපායගාමි ඒ සිත් හතෙමුත් අපි දන්නා උද්දච්චයෙන් ප්‍රතිසන්දියක් ඇති කරන්නේ කොහොමද? උද්දච්ච සහගත සිතෙන් ඉතුරු සිත් ගත්තත් ඒ වගේ අපායගාමි ස්වභාවයක් පවතින්නේ නැහැ කියන එක අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ සංයෝජන ධර්ම තුන නැති කරාට පස්සේ සක්කාය විච්ච විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරාට පස්සේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත් පහළ වුණත් ලෝභ වශයෙන් ඒවට හැකියාවක් නැහැ ඒ ආර්යයන් වහන්සේ නමක් නැවත මේට අපායගාමි පුන ප්‍රතිසන්දියක් ලබා දෙන්න. ඒක පොඩ්ඩක් මතක කරපේ. හොඳයි ශ්‍රීමති මහත්මිය, අපි එහෙම හිතාගෙන යමු ඉදිරියට. හොඳයි, තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා? ජයන්ත මහත්තයා, මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අකුසහගත අහේතුක විපාක සිත් වලින්
අසකනනාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් තමයි ඒ දුක් විපාක ඇති වෙන්නේ. මේ කායික දුක් වශයෙන් මේ වගේ අසෝබන අරමුණු දකින්න දී වශයෙන්. එතකොට දැන් සමහර අය ඉන්නවා කායිකව කිසිම මේ ප්‍රශ්නයක් නැහැ සුඛසහගත අරමුණුමයි ලැබෙන්නේ ඇසට කනට දිවට ශරීරයට කොහොම සුඛසහගත අරමුණු ලැබෙනවා. නමුත් සිතින්ම දුක් කින් ඉන්නවා ඥාති විප්‍රයෝගයක් හරි වෙනත් යම් කිසි කාරණයක් නිසා සිතින් දෝමනස සහගතව ඒ දුක් විපාකයක් දිගටම ලබමින් ඉන්න ජීවිත තියෙනවා. එතකොට ඒ වගේ දෝමනස සහගත විපාකයක් අත්විඳින්නේ මොන සිත්වලින්ද කියන එක තේරුම් ගන්නයි. ඔව් එතනදී ඒ දෝමනස්සය අත්විඳින්නේ දැන් බලන්න විපාක සිත් ගත්තාම අපිට හම්බෙන ඒ අරමුණක් නෙන්නේ. ඒ අරමුණු එනකොට අපි ඒ අරමුණු ගන්න ස්වභාවයෙන්මත් අපි දුක හදා ගන්නවානේ. එතකොට අපි හිතමුකෝ දැන් මොකක් හරි අරමුණක් ආව නැත්නම් දෙයක් මතක් වුණා යම් දෙයක් අපි අකමැති අනිෂ්ට අරමුණක් ආවම ඒ අනිෂ්ට අරමුණ ගැන හිතන්නේ කොහොමද අපි? අරමුණ ගැන හිතන්නේ ඒක අයින් කරන්න ඕනේ මේක මට ආපු කරදරයක් හැටියට හිතන්නේ. ඒකින්දනේ දුක් වෙන්නේ නැවත නැවත. එතකොට බලන්න ඇති වෙලා තියෙන්නේ අර දුක්ඛ සහිත කියන්නේ දෝමනස්ස සිත් තමයි ඇති වෙලා තින්නේ. ඒ කියන්නේ ජවන් වශයෙන් එතනදී ඇති වෙනවා මේ දෝමනස්ස පටිඝ සම්ප්‍රයුක්ත සිත් ඇති වෙනවා. යම් කිසි දෙයක් ආවත් ඒ කියන්නේ ඒ ඒක මතක් කරනකොට යාට ඇති වෙන්නේ ඒ ඒ වගේ දෝමනස්ස සිත් ඇති වෙන්න පුළුවන් ජවන් සිත් වශයෙන්. ඒ ආකාරයෙන්ම දුක කියන එක ඇති වෙනවා. එහෙම පැහැදිලි කරගන්න පුළුවන්. මම හිතනවා තව ටිකක් ඉස්සරහට යනකොටත් අපිට ඕව තව තව දුරටත් පැහැදිලි වෙයි කියලා බ්‍රුණු මහත්මයා ඔබතුමාට යමක් එකතු කරන්න කියනවා. ශ්‍රීමත් මහත්මයා පැහැදිලි කරගන්න ඕන එක දෙයක් තමයි දෝමනස්ස විපාකයන් නම් නෙමෙයි. දෝමනස්ස ඇති වෙන්නේ විපාක හැටියට නෙමෙයි. අපි කරපු අකුසලයක විපාකයක් හැටියට දෝමනස්ස ඇති වෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම දැනගන්න ඕනේ. එතකොට හුඟක් අය මේ දෝමනස්ස සිත් ඒ කියන්නේ කනගාටුවට පත් වෙනවා නම් හරි පසුතැවිල්ලට පත් වෙනවා හරි දුක් වෙනවා නම් හරි අඬනවා නම් හරි ඒක විපාකයක් නෙමෙයි. මේක තමයි අපි දැන් ඉගෙන ගන්න එකේ තියෙන මම හිතන්නේ වාසිය හුඟක් වෙලාවට. අපි මෙහෙම බලමුකෝ. අපි වැරද්දක් කරනවා. අකුසලයක් කරා මොන හරි ඒ සතේ කොමරුව මොන හරි මොකක් හරි අපි අකුසලයක් කරන්නේ බොහෝ දුරට ඒ අකුසල අපිට මතක් වෙනවා. ඒ මතක් වෙන්නේ විපාකයක් හැටියට වෙන්න පුළුවන්. ඒක ආරම්භණයක් හැටියට ඒක අපේ හිතට අරමුණු වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් මේ මතක් වෙන එක මේ මතක් වෙන එකෙන් අපිට හිතෙනවා මම මේ වගේ අකුසලයක් කර අපරාධි මට මේක නොකරන්න තිබ්බා කියන එක එනවා. එතකොට ඒ ගැන කනගාටු වෙනවා. පසුතැවිලි වෙනවා. ඒ පසුතැවිලි වෙන්නේ අර අකුසලේ හින්දා අර අකුසලේ විපාකයක් හින්දා නෙමෙයි. පසුතැවිල්ල වෙන්නේ අර අරක මතක් වුණා මතක් වුණාන් පස්සේ ඊට පස්සේ අපිට දාන්නේ අර අපේ සක්කාදිට්ඨිය ප්‍රහාණය කරලා නැති නිසා මම මේ අකුසලයක් කරා මේක නොකර මේකේ අර පසුතැවිල්ල පැත්තට මේක නොකර ඉන්න තිබ්බයි කියන එකේ අර කරපු එක ගැන රිග්‍රෙට් වෙන එක කරන්නේ පසුතැවිල්ල වෙන ඒක අකුසලයක්. ඒක අකුසලයක් කියලා දන්නේ එක්කෙනා හිට කරන්න ඕනේ මොකද්ද? හරි මම මේක අකුසලයක් වුණා ආයි මම මේක කරන්නේ නැහැ කියලා ඉස්සරහට යනවා මිස පසුතැවිල්ලේදී හිටියොත් ඒක කුසල් කියන්නේ අකුසලයක් කරේ පොඩි අකුසලයක් ඒ අකුසල ආරම්භ මහා ලොකු අකුසල් තොගයක් අපි කරගන්නවා වෙන. ඥාති විශේෂණයක් වෙනවා. ඥාති විශේෂණයක් වෙනවා සමහරට අපිට කවහරි මේ කෙනෙක් නැති වුණා අපේ ඥාතියෙක්. ඥාතියෙක් නැති වුණාම අපි තන අඬනවා. අඬන දුක ඒක අපි පිළි අරන් තියෙන සමාජයේ ඒක ගැන කනගාටු වෙන එක හොඳයි කියලා. අඬන එක ගැන කවරේ මොන හරි මේ ඥාති විශේෂණයක් කරගන්නාම ඒ ගැන අඬනවා නම් හුඟක් අය ඒක හොඳයි කියලා. ඇඬුවේ නැත්නම් හිතනවා මේ මේ ඒක ඒක හරි නැහැ කියලා හිතනවා. සමහරවිට එහෙම හිතනවනේ අපි සමහර. ඒ වුණාට ඥාති විශේෂණයේ
උනේ අපිට යම් කිසි දෙයක් අහිමි වුණා අපි මේ හිතවත් කියන්නේ හැබැයි ඒ සිදුවීම උනේ ඒකේ දරා ගන්න බැරි නිසා ඒකේ යථාර්ථය පේන්නේ නැති නිසා ඒකේ අවාසියක් තියෙන අපිට ඒක නැහැ දැන් ඒ ඒකන අඬන එකෙන් වෙන්නේ ඥාති විශේෂණය කියන එක නෙමෙයි අකුසලය ඔගොල්ලෝ ඥාති විශේෂණයක් උනායි කියන එක ඔයාලට අදාළ නැහැ ඒ ඔගොල්ලෝ ඒ ඔගොල්ලන්ගේ අකුසලයක් ඉඳලා නෙමෙයි ඒක වුනේ හැබැයි ඒක මතක් කරලා ඔගොල්ලෝ දුක් වුණොත් ඔගොල්ලෝ ට්‍රස් කරගන්නේ අකුසලය කියන්නේ දෝමනස්ස සිත් තමයි ඒක පහළ වෙන්නේ ඒ පහළ වුණ එකෙන් ඔගොල්ලන්ට ප්‍රයෝජනක් වෙන්නේ නැහැ ඔගොල්ලන්ට ආයෙත් ඒක අකුසල විපාකයක් සිද්ධ වෙන්න වෙනවා හැබැයි ඒ ඥාති විශේෂණය සිද්ධ වෙන්නේ සමහර පරණ අකුසලයක් වෙන්න පුළුවන් පරණ අකුසලය නිසා ඔයාලට ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා හැබැයි ඒ ආරම්භය ආයේ දෝමනස්ස ඇති කරගත්තොත් ඒක තව අකුසල විපාක ඇති වෙන්න හේතු වෙනවා උදාහරණයක් වයසට යන අයට වෙන දේ තමයි ඒ වයසට යන ඇඟ ගැන ගාක් දුක් හිතෙන දුක දුක්සාගත කාය විඥානවල ඇති වෙනවා ඒ දුක්සාගත කාය විඥානවල ඇති වෙන්නේ පරණ අකුසලක විපාකයක් හැටියට හැබැයි ඒකට ද්වේෂසාගත හිත ඇති කරගන්න මේක මට මේ මටමයි වෙන්නේ මේක ඇයි කොහමද මේක වෙන්නේ නැහැ අර එහෙම අර ඒක ගැන පටිගයක් ඇති වෙනවා ඕනෙක් කෙනෙකුට ඒක පටිගය ඇති වෙනවා පුතක් වෙන මට්ටමේ වේදනාවක් කෙනෙකුට මේ ඒ වගේ අවස්ථාවවලදී ඉතින් මේක අභිධර්ම ඉගෙන ගන්න එක ප්‍රයෝජනෙයි තමයි ඔගොල්ලෝ බලන්න ඕනේ මේක අකුසල විපාකයක් දාන්නේ නැත්නම් මේ මම අකුසලයක් කරනවාද ඒක ලේසි පටිගය කියන එක ද්වේෂය කියන එක අකුසල විපාකයක් හැටියට එන්නේ නැහැ ඒ වෙලාවට උගලන්ට අඳුර ගන්න පුළුවන් මේම මම ඒක ආයෙ මම මේ ගැන හිතලා දුක් වෙනවා නම් මම මේ ගැන හිතලා පසුතැවිලි වෙනවා නම් එතකොට ඒකෙන් උගලන්ට අකුසල විපාක එන්න පුළුවන් ආයෙත් එහෙනම් ඒක මොලේ පාවිච්චි කරලා නතර කරගන්න එක තමයි කරන්න ඕනේ කවුහරි එහෙම ඉන්නවා නම් ඒ අයටත් උගලන් කියලා දෙන්න ඕනේ මේකෙන් මේක මෙහෙම මේ ගැන හිතලා පසුතැවිලි එකෙන් දුක් වෙන එකෙන් වෙන්නේ තව අකුසල රැස් වෙන එක ඒකෙන් තව දුකටපත් වෙන එක මිස ඒකෙන් හැබැයි ඒකට මොලේ පාවිච්චි කරලා ඒක කළ යුතු පිළියම කරනවා මිස ඒ කියන්නේ පසුතැවිලි වෙනවා හෝ දුක් වෙනවා හෝ කියන එක අකුසල් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉෂා මහත්මියට යම් කිසි අදහසක් ආවම ඉෂා මහත්මියට තේරුණායි. ඔව් සෑහෙන දුරට වැටුණා. ඒ කියන්නේ අපිට විපාක හැටියට නෙමෙයි මේකෙන්නේ අපි මේ වෙලාවේ ඇති කරගන්න ඒ සිත් අනුව තමයි අපි මේ දෝමනස්සය මේ සංවේදනය කරගන්නේ කියන එක තමයි එතනින් පැහැදිලි වුණේ. එහෙම තමයි. ඒත් දැන් මොකක්ද සත්ත්ව ලෝකයක තමයි කියන්නේ කුසල් කරන අමාරු කියන එක හැමතිස්සෙම මේකවල බයෙන් ඉන්නේ. අපි හිතනවා අපි දැන් කාන්තා පාක්ෂයට තුනක් තියෙන බය කියන එක. නැටෙන්න බය කියන එක සත්තුන්ට හුඟාක් තියෙනවා. සත්ත්ව වුණා අපිටත් තියෙන හැබැයි තිරිසන් ලෝකයේ ඒක වැඩි. තිරිසන් ලෝකයේ සතෙක් හැමතිස්සෙම බයෙන් ඉන්නේ. එතකොට එයාට ඒක අපිට තේරුම් ගන්න බැරි වුණාට ඒ අසරණ සතා වුණත් ඒ බයෙන් ඉන්නවා කියන එක බය කියන එක හිතේ තියෙනවා කියන්නේ තව අකුසල තමයි ඒ සත්‍යයට රැස් වෙන්නේ. එන්න බය කියන එක විපාකයක් නෙමේ අර යම් කිසි දුර්වල මා කියන ප්‍රතිසන්දියක් ලැබුවාම ඒ අකුසල කිරීමේ සිදුවීමේ ශක්තිය වැඩි. එන්න අපි මිනිස්සු වෙලා ඉපදෙන එක වාසිය තමයි මේකේ කුසල් මොකද්ද අකුසල් මොකද්ද කියන එක දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ තිරිසන් සත්තුන්ට වඩා නැත්නම් අපාගත සත්තුන්ට වඩා මනුෂ්‍ය ජීවිතයක තියෙන වටිනාකම තමයි මේක අකුසල් අකුසලයක් කියන එක දැනගන්න පුළුවන්. මේකයි කුසල් කියන එක දැනගන්න පුළුවන්. එතකොට අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. කල්පනා කරලා යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් මේකේ අකුසලයක් නෙමෙයි. හැබැයි මේක ගැන හිතලා මේක අකුසල විපාකයක් මේ ආවේ මේ අකුසල විපාකය ගැන හිතලා මම තව අකුසල රැස් කරගන්නේ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙන නිසා ඒක වටිනාකමක් තියෙනවා මනස ආත්මය කියන්නේ. එතකොට මේ මනස ආත්මයේ ප්‍රයෝජනය තමයි මේක කුසල මේක අකුසල මේක විපාක කියන එක දැනගත්තාන් පස්සේ ඒක මේ සත්‍ය දැනගෙන ඉස්සරහට යන්නේ ඒක කවදාකවත් අකුසල නොවන මට්ටමල ඉන්නේ මාර්ග සිත් වලින් මේ අකුසල ප්‍රහාණය කරන මට්ටමම හිත දියුණු කර ගන්න පුළුවන්. තේරුණාද? ඉතින් පැහැදිලි වුණා. මොහොම පින් තේරුණාසන්නයි. ඔව් තේරුණාසන්න. එතෙන්දී තව දෙයක් තමයි ඇත්තටම මේ මතුවලා එන්නේ. එතෙන්දී සීලු දේ සිද්ධ වෙන කර්මයෙන් කියන එක, කියන්නේ පෙර කළ කර්මයෙන් කියන එක ඒ මතයත් එතනදී බින්දිනවා.
යම් දෙයක් කෙනෙක් දුක් වෙනවා කියන එක දැන් අපිට තේරුම් ගත්තා ඒක ඇත්තටම විපාකයක් නෙවෙයි යම් කිසි විපාකයක් වැරදි විදියට හිතලා යෝනිසෝ මනසිකාරය නිසා තමයි මේ විදියට මේ දෝමනස්ස සාගර සිත් ඇති වෙන්නේ කියලා. එතකොට මේ දෝමනස්ස සාගර සිත් ඇති වෙන එක කර්මෙන් සිද්ධ වෙච්ච එකක් නෙවෙයි පෙර කරපු කර්මයක් ඉඳ සිද්ධ වෙච්ච එකක් නෙවෙයි මේ වෙලාවේ අයෝනිසෝ මනසිකාරයේදීම නිසා තමයි ඒක වුනේ කියලා. එතකොට හැමදේම කර්මයෙන් වෙනවා කියන එකටත් එහෙම වැරදි මතයක් තියෙනවා නම් හැමදේම වෙන්නේ කර්මයෙන් කියලා ඒ මතයත් දුර වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ඒ සිද්ධ කරන කර්මයට විපාකයක් ඉදිරියේදී නොලැබෙනවා කියලා. ඒ හැම කර්මයකටම විපාකයක් ලැබෙනවානේ. ඒ කියන්නේ අවස්ථානුකූලව. ඒ නිසා ඒකත් ඒ මතය වැරදි මත දුරු කරගන්න මේ විදිහට ඒ ප්‍රශ්න අහන එකත් හොඳයි. බ්‍රුන් මහත්මයා බොහොම සම්පූර්ණ උත්තරයක් වගේ ඔබතුමා දීපු උත්තරේ කියන එකත් මතක් කරනවා. තෙරුවන් සරණයි. තව කාට හරි මාගේ ප්‍රශ්නයක් තියෙනවද? බ්‍රුන් මහත්මයා එකට හොඳ නිදර්ශනයක් තමයි මේ උඟුලි මහරතන් වහන්සේ විශාල සත්ත්ව ඝාතන මේ මනුස්ස ඝාතන සිද්ධ වෙලා අවසානයේ අර ඒකන නොසිතමුදයි ඒක අමහින් කළා උන්වහන්සේ මේ අංගර නිසා තමයි උන්වහන්සේට නිවන දක්වාම යන්න පුළුවන් වුණේ නේද? ඒක හොඳ නිදර්ශනයක් නේද ඒක? අන්න හරි ඒ වගේ උදාහරණ හිතා ගන්න ඕන හොඳයි. ඒ වගේ එතකොට මේක ධර්මයේ මම කියන මනසවත් මේ ලබන එකේ වාසිය මේ වාසියම තමයි අපි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම හැකියාව. මේකේ යථාර්ථය මොකද්ද? නැත්නම් සමහර ආගම් වල ඒ පසුතැවිලි වීම තමයි හොඳයි කියලා හොඳ දෙයක් කියලා දේශනා කරනවා. එතකොට අපිට මේ බුද්ධ ශාසනයක තියෙන වටිනාකම තමයි අර වැරදි මත ඒ කියන්නේ පසුතැවීම හොඳයි කරපු වැරදිවට පසුතැවිලි වෙන්න ඕනේ කියන එකක් දේශනා කරනවා. එතකොට හිතන්න කොන වගේ අකුසලක ඒ කියන්නේ පෙරකල පොඩි අකුසලක් වෙන්න ඇති කරගෙන තියෙන්නේ. එයා පෙරකල ජීවිත කාලෙම මේ ඒක ගැන හිතලා පසුතැවිලි වෙලා අන්තිමට මේ නොසැලකිය යුතු අකුසලයක් කරලා ඒ ගැන හිතලා එයා නිරේ ඉපදෙන්න පුළුවන් කමකුත් තියෙනවා. ඒ ආරම්භය හුඟක් අකුසල රැස් කරගෙන. එහෙනම් අපි මොලේ පාවිච්චි කරගන්න කියන්නේ බුද්ධිය ඥාණයම තමයි මේකේ ප්‍රයෝජනවත් වෙන්නේ. යෝනි සමාසිකාකාරය කියන්නේ ප්‍රඥාවෙන් බලලා මේක කුසල්ද අකුසල්ද නැත්නම් මේක විපාකයක්ද? ඒ විපාකයට එන විපාකෙට මොන දෙන විපාක වලට ආරම්භලා නැවත අකුසල. ඒකයි කියන්නේ සම්හලවට ඒ කවුහරි බුදුහාමුදුරන්ගේ ශාසනය කියනවා බුදුහාමුදුරන්ට කවුහරි බැන්නත් ඒ බැනපු කෙනා ගැන ද්වේෂයක් ඇති කරගන්නවා නම් ඒක ඒ කෙනාට පාඩුවක් කියනවා. ඒ තවතැනක කියනවා කවුහරි ඔගලන්ව මේ කීර්තිකින් ඇඟ දෙකට කැපුවා ඒ කපන කෙනා ගැන ද්වේෂයක් ඇති කරගත්තොත් ඒක උගලන්ට පාඩුවක් කියන එක. ඒකෙන් තේරෙන්නේ විපාකයක් මොන හරි ඉඳ අපිට දෙ ලැබිලා තිනවා. එම ලැබුණාට ඒ ආරම්භය තව අකුසල රැස් කරගන්න ඉපයි කියන එක. තව කඩරි මාදි තියනවා දෙය ගැන අහන්න නැත්නම් අපි වෙන ඉස්සරහට යන්න පුළුවන්. දුණු මහත්මයා මම මේ අහන්නේ අපි ඉගෙන ගන්නේ විත්තිගත සම්පයුත්ත කියලා. එතකොට අපි එතෙන් ඉගෙන ගත්තේ දසවාස්තුක මිත්‍යා දෘෂ්ටිය සම්බන්ධ කියලා. හැබැයි දැන් අර සක්කාය දිට්ඨිය විසවදාරුක ඒවත් එතෙන්ට ඇදිලා එනවද නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි සම්බන්ධව විතරද ලෝභ මූලික සිත්වල එන්නේ නැත්නම් අරවත් සම්බන්ධ වෙනවද ඒක ටිකක් වෙන් කරලා පැහැදිලි කරන්න. හොඳ ප්‍රශ්නයක්. හැබැයි මේක අපි කලින් සාකච්ඡා කරා මම හිතන්නේ ධම්මසංගණේ පන්තියේදී මේ දෙසකෙන 62ක් වූ මිත්‍යා දෘෂ්ටි ගැන අපි කතා කරනවා. එතකොට මෙතන සෝහන් මාර්ගයේදී කතා කරන්නේ සක්කාය දිට්ඨි සීලබ්බත පරමාස කියන එක. සංයෝජන වශයෙන් දෙකක් තිබ්බත් සංයෝජන ධර්ම දෙකක් වුණත් එතන තියෙන දිට්ඨි චෛසික එකම දිට්ඨිය තමයි. හරි? විචිකිච්ඡාව කියන එක ඒක වෙනම තියෙනවා සංයෝජන ධර්මයක ඇරෙයිද? එතකොට මේක මට පැහැදිලි වෙන්නේ නැති. ජයන්ත මහත්මන් එක යම් කිසි දෙයක් කරා. ඒ හැම දිට්ඨියක්ම ඒ 62 ආකාර හැම දිට්ඨියක්ම පදනම් වෙන්නේම මේ සක්කාය දිට්ඨිය නිදින නිසා. ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණාත් එක්කම අර දිට්ඨි සේරම ප්‍රහාණය වෙනවා. එහෙනම් අමුතුවෙන් ආයේ දස වස්තුක සම්මා දිට්ඨිය හරි 62 ආකාරක ඒ මිත්‍යා දිට්ඨි කියන ඒවා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා නම් අර සියලුම දිට්ඨි ටික ප්‍රහාණය වෙනවා කියන එක තමයි මට තේරුනේ මේක බලනකොට. දැන් තමයි
ඔව් ඒක ඉතාම නිවැරදි බ්‍රුණ මාත්මයා ඔය අපි 62ක් මිත්‍යා දෘෂ්ටි කියලා සඳහන් වෙන තැන තමයි බ්‍රහ්මජාල සූත්‍රය. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේදී තමයි බුදුරජාණන් වහන්සේ එතන 62ක් වූ මිත්‍යා දෘෂ්ටීන් ගැන කියන්නේ. එතනදී මූලික වශයෙන් මේ 62 කියන එකම එනවා මේ අපිට වෙන් කරගන්න පුළුවන් මූලික වශයෙන්ම දිට්ඨි දෙකක් ඇටියට ඒ තමයි සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් කියන කොටස් දෙකට තමයි බෙදා ගන්න පුළුවන්. එතකොට මෙතනදී සෝවාන් ඵලය නැත්නම් සෝවාන් මාර්ගසිතේදී ඔය දිට්ඨි චෛතසිකයේ කියන එක කරන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වුණාට පස්සේ ඒ සාස්වත ගතියටවත් උච්ඡේද ගතියටවත් එහෙම දෘෂ්ටි පිහිටීමක් සිද්ධ වෙන්නෙම නැහැ. එතකොට ඒක නිසා සියලුම දෘෂ්ටි ওই සක්කාය දිට්ඨිය කැඩීම හරහා ප්‍රහාණය වෙන බව තමයි තේරෙන්නේ. එතකොට ඒ විදිහට බුදුන් මහත්මයා කියපු විදිහට තේරුම් ගන්න එක නිවැරදි කියලා තමයි මටත් හිතෙන්නේ. තේරුවන් සරණයි. ශ්‍රාන්ති මහත්මයා මොනවද කියන්න හද? මම හිතුවා එතකොට මම මේක වහගෙන කතා කරේ. එතකොට ඒකෙන් මේ අර්ථවත්ින්නේ ලෝභ මූලික සිත්තටේ දික්කත් සම්පූර්ණ කිව්වහම අර අපි ඉගෙනගත්ත දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඇතුලේ අර ඉතකම මිත්‍යා දෘෂ්ටි කියලා තියෙනවා කියලා. ඔව් එහෙනම් දික්කත් සම්පූර්ණ සිත්වල තමයි දික්කේ දෙන්නේ. ඒක ආයේ කතා ඒක උඩ ඒක පැහැදිලි වෙන්න ඕනේ ওই දික්ටි සේරම ඔය කතා කරන දික්ටි සේරම ඇති වෙන්නේ ওই දික්ටි ගත සම්ප්‍රයුක්ත සිත් හතරෙන් විතරයි. හ්ම්. දික්ටි ප්‍රහාණය වුණාන් පස්සේ ওই සිත් ඇති වෙන්න විදියක් නැහැ. ශ්‍රාන්ති මාත්මි. ශ්‍රාන්ති මාත්මි මයික් ඔන් වුණා බෑ අපිට ඇහෙන්නේ නැහැ. ශ්‍රාන්ත මහත්මයා මොන කියන්න හදනවද? නැහැ. ආ හරි. එනම් මයික් එක. වෙන කාට හරි මොනවා නැත්නම් අපි සාකච්ඡා කරලා බලමු. වෙන කාට හරි මොනවා අහන්න තියෙනවද? ඔව් රමණායි කියන්නේ. බොමුණ මම මේක අහන. දැන් ඒ මහත්මයා අහන ප්‍රශ්නේ තමයි උද්දච්ච හිත දුර්වල හිතක්ලු අකුසල් රහත් වෙනකන් ඒක තියෙන්නේ නැහැ කියලා අහන දැන් තමයි. ඔව් දැන් ඇත්තටම කාට හරි හිතෙනවනේ මේ දුර්වල සිතක් නම් මේ ඇයි ඉතින් මේක සෝවාන් මාර්ගෙන් ඇයි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න බැරි? එහෙම නැත්නම් සකදාගාමි මාර්ගෙන් අනාගාමි මාර්ගෙන් ඇයි මේක ප්‍රහාණය කරන්න බැරි කියන ප්‍රශ්නේ නෝ ඒක හොඳ ප්‍රශ්නයක්. එතකොට අපි බලන්න ඕනේ අපි තාම හැබැයි චෛතසික ගැන හඳුනාගෙනත් නැහැ. ඒක හින්දා මේ පැත්තට වැඩි බර කරන්න නැතුව කතා කරන්නත් උත්සාහ ගන්නවා. උද්දච්ච කියලා කියන්නේ අරමුණක දැඩිව බැහැගන්න බැරි ගතිය කියන එකනේ අපි කියන්නේ. ඒ කියන්නේ විසිරෙන සිතක් හැටියට තමයි උද්දච්ච සිත කියන එක පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට එහෙම සාමාන්‍යයෙන් ගන්නකොට ඒ විසිරෙන සිත කියන එක ඇති වෙන්න පුළුවන් ඒ සිත විතරක් ගත්තොත්. සිත විතරක් ගත්තොත් ඇති වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඊට අමතරව ගත්තොත් මේ උද්දච්චය කියන එක චෛතසිකයක් හැටියට සඳහන් වෙනවා. ඒ උද්දච්චයත් එක්ක තවත් චෛතසික තුනක් සෑම අකුසල සිතකම යෙදෙනවා. ඒක අපි ඉදිරියට ඉගෙන ගන්නවා. එතකොට බලන්න දැන් අරහත් මාර්ගයේ වෙනකම්ම දැන් රූප රාග අරූප රාග වශයෙන් තියෙනකොට ඒ සිත් තුනත් සියුම් ලෝභ සියුම්ව ඒකට ඇලුම් කරන ගතියක් ආදී වශයෙන් යම්කිසි සියුම් දිට්ඨි විප්‍රයුක්ත සිත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවානේ. එතකොට ඒ ඇති වෙන්න පුළුවන් දිට්ඨි විප්‍රයුක්ත සිත් වල අර සෑම අකුසල සිතකටම යෙදෙන
උද්දච්චය කියන ඒ ගතිය තියෙන්නේ දෙනවා. සෑම අකුසල සිතකම තියෙනවා ඒ උද්දච්ච කියන ගති. උද්දච්ච කියන ලක්ෂණයවත් නැත්නම් ඒ චෛතසිකයේ යෙදෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අනාගාමි තත්ත්වයට පත් වුණාට පස්සේ රූප රාග වශයෙන් හෝ අරූප රාග වශයෙන් හෝ මාන වශයෙන් හෝ ඒ ඇතිවෙන සියුම් ලෝභ සිත් ගත්තොත් ඒ සිත්වල දිට්ඨිය නැහැ. දිට්ඨි විප්‍රයුක්ත. හැබැයි මේ උද්දච්චය කියන එක යෙදිලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඒක රහත් භාවයේ නැතර අරහත් මාර්ග සිත දක්වාම ඔය උද්දච්චය කියන එක දිවෙන්නේ ඒ නිසා. මම මෙහෙම එකකුත් කියන ජයන්ත මාර්ගා ලේසින් තේරුම් ගන්න පුළුවන්. උද්දච්චය කියන එක ඕරම් භාගයේ සංයෝජ්‍යද්ද උද්දම් භාගයේ සංයෝජ්‍යද්ද කියලා බලන්න. එතකොට උද්දච්ච සාගත හිත තියෙන්නේ ඒක නම් කළා තියෙන උද්දච්ච සාගත හිත කියලා. එතකොට උද්දච්චය කියන එක ප්‍රහාණය කරන්න ඕනි කියලා කියන්නේ පහත් හිතෙන් ඒ සංයෝජනය. එතකොට එන උද්දච්ච සාගත හිතත් සාමාන්‍ය අපිට හිතන්න වෙනවා. එතකොට පහතින් ප්‍රහාණය කළ යුතු කියන එක එහෙම තේරෙනවා. සංයෝජන පැත්තෙන් බලන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව තියෙන්නේ. එතකොට එහෙම බැලුවත් ඒක රහත් මාර්ගය වෙනකන් යනවා. ඒකවත් උද්දච්චය කියන එක ඕරම් භාග්‍ය සංයෝජන නෙමෙයි උද්දම් භාග්‍ය සංයෝජනය. පැහැදිලිද දැන් රාමනා කැන්ටි? අවිද්‍යාව ගැන ඇහුවත් ඒත් එහෙමමයි. ඒක මේ පහත් මාර්ගය තමයි ප්‍රහාණය වෙන්නේ. අර ඉතුරු සංයෝජන පහම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන පහම අරහත් මාර්ගයෙන් තමයි පහළ වෙන්නේ. ඒක අපි සබ්බදීත සාන්දයි චෛසි කියන ගන්නකොට තව ඔයගලට පැහැදිලි වෙයි. ඒ කියන්නේ කනගාටුවක් ඇති කර ගන්න එපා. එතකොට බුණ මහත්තයා දේවා සරණයි මේ. එතකොට හැම එකෙම තියෙන උද්දච්ච හැම අකුසල් හිතකම තියෙනවා නම් ඒකට විශේෂයෙන් උද්දච්ච සහගත කියලා හඳුන්වන්න හේතුවක් තියෙනවද විශේෂයෙන්ම ඒ නමින්? ඒක කිව්ව නේද? ඒක මම හිතන ජාතමත් විස්තර කරා නේද ජාතමත් මහත්තයා? මං හිතන්නේ කෙටියෙන් සඳහන් කරා ඒකේ මූලික වශයෙන් අර මේ අරමුණෙහි පිහිටන්න බැරි කමක් වගේ ගතියක් නේ අපි සාකච්ඡා කරා. ඒක කිව්වා එහෙමයි. ඒක ඇහුණා ජයන්ත මහත්තයා. ඒක ඒකයි ඒක පොඩ්ඩක් බලන්න ආයෙම බලන්න පොඩ්ඩක් උද්දේශ සාගත හිත ගැන කියනකොට ඒක විසිරීම මේ මූල කියන්නේ වැඩිපුර ඒකේ හිතේ විසිරීම තියෙන නිසා තමයි කුද්දච්ච සාගතයි කියලා කියන්නේ කියන එක මම හිතන්නේ. වෙන කාටරි යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා? තිරුවන් සරණයි ගුණ මහත්තයා. මේ ප්‍රශ්නේ තාම පැහැදිලි වුණේ නැහැ. ඒකට උත්තරේ ඕකේ ප්‍රශ්නේද? අහත් වෙන තුරු උද්දච්ච සිත පවතින්නේ ඇයි කියන එක තාම හිතේ කරකට ගියේ නැහැ. මොකද ඒකට ඕරම් භාගයේ සංයෝජන ධර්ම මොනවද? ඕරම් භාගයේ සංයෝජන ධර්ම කියන්නේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික. මේක පහන වෙන්නේ ඒ පහම ප්‍රහාණය වෙන්නේ මොන මට්ටමින්ද? මොකද? ඒ පහම ප්‍රහාණය වෙන්නේ මොන මට්ටමින්ද? ඒවා ඒ පහම ප්‍රහාණය වෙන්නේ සෝහන් මාර්ගයේ නෙවෙයි අනාගාමි මාර්ගයේ. ආ අනාගාමි මාර්ග අනාගාමි මේ තත්ත්වයට එනකොට ඒ ටික පහල වෙනවා. අනාගාමි තත්ත්වයට එනකොට. ඉතුරු උද්දම් භාග්‍ය සංයෝජන පහ මොනවාද? උද්දම් භාගී සංයෝජන ධර්ම පහ ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ගයේදී. ඒ පහ මොනවාද? කාමරාග, රූපරාග, මාන උද්දච්ච අවිච්ච කියන පහ. උද්දච්ච තියෙනවනේ එතන නේද? උද්දච්ච තියෙනවා. ඇයි තියෙන්නේ කියන එක? ආ උද්දච්ච තියෙන්නේ ඇයි කියන එක. පහත් වෙනවා. ඔව්. දැන් මෙහෙම එකක් තියෙනවා දැන්. කාමරායක මේ කිව්වනේ මේ උද්දච්ච සිත දුර්වල වුණත් රහත්
වෙන තුරු එක තියෙනවා ඇයි කියන එකට පිළිතුරක් හිතද මේ උද්දච්චය දැන් මානෙය හතනකන් තියෙනවානේ දැන් අපි ඒක ඇයි කියන එක නම් ලොකුවටම දීපි හිතා ගන්න බෑ අපි මේ කියන ධර්මයේ කියලා තියෙන දේවල් නේ මේ සංයෝජන ධර්ම මේ මමන්ට මේ තමයි ප්‍රහාණය වෙන්නේ කියන එක හරි එතකොට මානෙය කවුරැ හුතේ මේ නම් මානෙයි rahat වෙනකන් තියෙන්නේ කියලා එහෙමත් අපි උත්තරයක් දෙන්න බැහැනේ. ඒ සංයෝජන ධර්ම ප්‍රහාණ වෙන ක්‍රමය තමයි මේ කියලා තියෙන්නේ. ආහහහ. ඒ දික්තියේ ඍජුකම නිසා ඒ කියන්නේ දික්ටි කියන්නේ සම්මා දික්ටි தත්ත්වයට පත් වෙනකොට ඒ කිය ප්‍රහාණ වෙනවා. කියන්නේ මේ අකුසල පැත්තේ තියෙන සම්මා දික්ටි නෙමෙයි මිත්‍යා දික්ටි පැත්ත ප්‍රහාණ වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒක අනාගාමී වෙනකොට ඒ තියෙන රූප රාග ඒ රූප රාග පටික කියන தત્ත්වය නැති වෙනවා කියලා අපිට උපකල්පන වශයෙන් ගන්න පුළුවන් මෙහෙම தત્ත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒ ආයේ ඒ අනාගාමී වුණාන් පස්සේ ආයේ මේ ලෝකයට එන්නේ නැහැ. ඒකට හේතු තියෙන්න පුළුවන්. එහෙම අපිට විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා සුතමේ පැත්තේ. ඒ தત્ත්වය නම් තේරුම් ගන්න අපි ඒ தત્ත්වයට පත් වෙනකන්. එතකොට අර මානය කියන්නේ දැන් මානය රූප රාග අරූප රාග උද්දච්ච අවිද්‍යා ඒ කියනේම ආණය වෙන්නේ රහත් මාර්ගයෙන් කියන එක. එතකොට ඒකේ රහත් වෙනකන් තියෙනයි කියලා කිව්වොත් ඒක යම් කිසි මට්ටමේ අර කිම්කෝ ඒ අනාගාමි වුණත් ඒ කෙලෙස් තියෙන්න පුළුවන්කම තියෙන නිසා. ඒක තමයි හේතුව. ඒ කියන්නේ එතකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන එක අනාගාමි වුණත් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒක තමයි ඒ උත්තරේ. ඒ ප්‍රහාණය වෙන්නේ අවිද්‍යාව. ඒක උඩ අහන්න පුළුවන් නේ. සක්කාය දිටියටපත් වුණ කෙනෙක් ගාව ආය අවිද්‍යාව තියෙනවද කියලා? ඔව්. අවිද්‍යාව තියෙනවා. ඒ කියන්නේ ස්වයං වශයෙන් ඒක යම්කිසි අවම මට්ටමින් ඒව ප්‍රහාණය වෙලා තිබ්බත් සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. උද්දච්චය කියන එක අපි ඔයගොල්ලෝ දැන් අපි අර හිතන උද්දච්චයකුත් තියෙනවා. අපි සාමාන්‍ය උද්දච්චය කියන්නේ අර අකුසල පැත්තේ උද්දච්චක සාගතයි කිය වගේ එකක් තියෙනවනේ අර කියන්නේ අකුසල තමයි වලට අර මේ අර වචනවල තේරුමක් තියෙනවා සිංහල තේරුම. ඔව් ඒක නෙමෙයි වගේ තමයි මට කියන්නේ මේකෙන් තේරෙන්නේ අර උද්දච්ච කියන එක අර්ථ දෙකක් වෙනවා වගේ එකක් තේරෙන නිසා ඒක බලන්න විසිරෙන ගතිය තියෙන එක. විසිරෙන ගතිය විසිරෙන ගතිය. ඔව් ඒක දෙකක්. ඔව් යම්ෂි දෙයක් එකතු කරන්නද? ආ පුළුවන්. කවුද අපේ තුෂ්ණිමත් මේ නේද? ඔව් මෙහෙම හිතන්නකෝ දැන් උද්දච්චය සහ අවිජ්ජාව අපි දෙක එකට ගමු. ඒ චෛතසික දෙකම සියලුම අකුසල් සිත්වල අනිවාර්යෙන් පහළ වෙන චෛතසික දෙකක්. එතකොට දැන් උද්දච්ච සිත දුර්වලයිනේ. ඉතින් හිතමුකෝ අපි දැන් උද්දච්ච සිත ඉතුරු නැතුව ප්‍රහාණය කරා කියලා සෝවන් මාර්ගයෙන් දුර්වල නිසා. එතකොට එතනින් ප්‍රහාණය කරනවා කියන එක අදහස තමයි එතන තියෙන චෛතසික සියල්ලම ප්‍රහාණය වෙනවා කියන එක. එතකොට අවිජ්ජාව සහ උද්දච්ච නැවත කිසි කලක පහළ වෙන්න බෑ කියන අදහස තමයි එතනින් එන්නේ. ඒ කියන්නේ එතනින් එහාට වෙන කිසියම් අකුසලයක් පහළ විය නොහැක කියන අර්ථය තමයි එතනින් එන්නේ. දැන් එහෙම දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ මෙතන. සංයෝජන ධර්ම තුනක් විතරයි සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙන්නේ නිර්වශේෂ වශයෙන්. ඊළඟට ටික ටික තමයි සක්‍රුදාගාමි අනාගාමි ආදී අවස්ථාවල ප්‍රහාණය වෙලා අරිහත් අවස්ථාවේ තමයි අර ඉතිරි ධර්ම සියල්ලක්ම ප්‍රහාණය වෙන්නේ. එතකොට අර උද්දච්චය සහ අවිජ්ජාව කියන එක ඉතුරුවක් නැතුව කලින් ප්‍රහාණය වුණොත් තව දුරට ඉස්සරහට අකුසල පහළ වෙන්න බෑ. අන්න ඒ නිසා තමයි අන්තිම වෙනකම ඔය අවිජ්ජාවේ උද්දච්චය දිගටම ඇදිලා යන්නේ. අන්න ඒ අදහස තමයි කියන්න ඕනේ. සෙද්වන් සර් මමත් තවත් එකක් එකතු කරන්න ඒක තවත් පැහැදිලි වෙයි. උද්දච්චය කියන ඒ සංයෝජන ධර්මයේ ප්‍රධානම හේතුවක් වෙනවා අනිත් අකුසල් වලට. ඒ උද්දච්චය කියන එක උද්දච්චය අවිද්‍යාව. ඒ කියන්නේ හිරි ඔතක් කියන එකත් එක්ක සංයෝජන පැත්තෙන් තියෙන්නේ දෙකයිනේ මෙතන. සබචිත්ත සාදාය පස්සේ කොළ ඉගෙන ගනි. ප්‍රධාන ඒ කියන්නේ අකුසල් සේරටම ප්‍රධාන වෙන සංයෝජන පැත්තේ කියන්නේ මේ සංයෝජන පැත්තෙන් තියෙන්නේ අවිද්‍යාවයි උද්දච්චය. ඒ සංයෝජන දෙක තමයි
හැම අකුසලයකටම බේස් වෙන්නේ. එතකොට ඒක නැතුව ගියොත් ආය අකුසල නැහැ. ඒක එකක් ප්‍රහාණය වුණොත් අකුසලක් සිද්ධ වෙන්නේ විදියක් නැහැ. සංයෝජන පැත්තෙන් ආ නැත්තම් සබ්බචිත කියන්නේ සබ්බ අකුසල සාධාරණ කියලා සයිසික හතරක් එනවා. ඒ හතරම මෙතන සංයෝජන පැත්තට එන්නේ. සංයෝජන පැත්තට අදාළව ඇවිල්ලා තියෙන්නේ දෙකයි. ඒ දෙක අනිවාර්යයෙන්ම අනිත් අකුසල සේරටම මුල් වෙනවා. සංයෝජන පැත්තේ. චෛතසික පැත්තේ නෙමෙයි මං කියන්නේ ආයේ සංයෝජන පැත්තේ. එතකොට ඒක එකක් ප්‍රහාණය වෙනවා කියන්නේ අනිත් අකුසල සිද්ධ වෙන විදියන්නේ. ඒ දෙක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ දෙක තිබ්බොත් තමයි අකුසල සිද්ධ වෙන්න පුළුවන් සංයෝජන පැත්තේ. ඒතකොට මේ සංයෝජන පැත්තේ මේ දෙක නැති වුණොත් සෝහන් මාර්ගයෙන් ඉවර වෙනවා කියන්නේ ඉතුරු වෙන සෝහන් මාර්ගේ ඔක්කොම අකුසල ටික ඉවර. ඒ කියන්නේ ආයේ අකුසල සිද්ධ කරන්න විදියන්නේ. ඒක මූලික ඒක මූලික කරගෙන නේ අකුසල සිද්ධ වෙන්නේ. අවිද්‍යාව අයි උද්දච්චය. එතකොට ඒ සංයෝජන පැත්තෙන් මේ දෙක එකක් ගියෝ තායි අකුසල සිද්ධ වෙන්න විදියක් නෑ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම රාහත් ඵලයෙන් තමයි අනිත් ඒක සියලුම අකුසල ප්‍රහාණය වෙනකොට ඒක ප්‍රහාණය වෙලා යනවා. අවසරයි ගුරු මහත්තයා මට ප්‍රශ්නයක් ආවේද? දැන් මේ අනාගාමි වගේන් පස්සේ රහත් වෙන කම්ම තියනවානේ අර අකුසල සිත්තර තියෙන ditthi vipriyutta සිත් හතර. එතකොට ඒ සිත් හතරෙත් මොහේ ආයිරික අනුත්ප්පේ උද්දච්චය තියනවානේ. දැන් ඒ සිත් හතරත් වෙන්නේ රහත් වෙනෙන් පස්සේනේ. ඉතින් මේ සිත් විතරක් නෙවෙයි. ඉතින් ඒ සිත් හතරත් ප්‍රහාණය වෙන්නේ මේ වෛද්‍යයට උද්දච්චය තියනවානේ. මෙහෙම ඒකේ දැන් බැලුවේ දැන් අපි හිතුවේ ප්‍රශ්නයක් ඕක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක බල මේ විස්තර කෙරෙනවානේ තියෙන්නේ. විස්තරේ අර එතුමි අහපු ප්‍රශ්නේ තමයි අර ditthigat vipriyukta sitwal අර අකුසල සිත් 12ටම වඩා අරක දුර්වල හිතක් කියලානේ කියන්නේ. ඒ දුර්වල හිත ඇයි රහත් වෙනකන් යන්නේ කියන හේතුව තමයි ඇහුවේ. ඒ දුර්වල වුණත් ඒ අර ඒ හිතේ தත්ත්වය බැලුවොත් ඒ හිතේ ඒ උද්දච්ච සාගත හිත කියන එක බේස් වෙනවා වගේ එකක් තේරෙනවා අනිත් අකුසල වලට ඒ තියෙන සුවින් මට්ටමේ තියෙනකොට. ඒ විසිරීම තිබුණොත් තමයි හිතේ විසිරීමක් ඇති වුණොත් තමයි සමහර වෙලාවට ඒ ආයේ නැවත අර ඒ සුවින් මට්ටමේ අකුසල සිද්ධ කර ගන්න පුළුවන්කම තියෙන කියන සංයෝජන පැත්තෙන් බලනකොටත් එහෙම තියෙනවා. අර හිත ඇයි යන්නේ නැත්තේ කියන එක ගැන හිතද්දිත් යම් කිසි මට්ටමකට අපි තේරුම් ගන්න තියෙන්නේ ওই මට්ටමින් තමයි. ඒක තව ඉස්සරහට අපි තව පැහැදිලි කර ගන්න පුළුවන් වෙනවා. වෙන මොන හරි ඔකේ එනම් ප්‍රශ්නයක් නැත්නම් ජයන්ත මහත්තයා අපි අද කාල වේලාව සෑහෙන ගිහිල්ලා ඉවර හැබැයි මේ අලුත් දෙයකට යන ඉතිරි කොටස අලුතෙන් පටන් ගමු නේද වෙනත් දවසක නේද පටන් ගමු. ඒකේ අපි අර chart එක පොඩ්ඩක් බලාගෙන ඉන්න කිව්වනම් හරි නේද? අපි ඊට කලින් තව පොඩි ප්‍රශ්න කීපයක් ඇත්තටම මේ අපි පොඩ්ඩක් අහලා බලමු පහුගිය ඒවා සම්බන්ධයෙන්. ශ්‍රීමති මාත්මිය හොඳට විස්තර කළා. පොඩ්ඩක් ඉන්න ජයන්ත මාත්මයා මේ රාමනායකයන්ට කතා කරා. ආ රාමනායකයන් සිට තියෙනවා. හරි. අනේ පොඩ්ඩක් මයික් එක ළඟටම ඇවිල්ලා පොඩ්ඩක් කතා කරන්න. මේ පහුගිය පාඩුවේ විතර කිව්වා මල අර්ථන්නේ කිත්තිලිති වෙලෙන්නේ. මේ අවසාන මේ කිත්තිලිති මහල වෙන්නේ කාමාවතර ජවන කියලා. අහුණද? ඔව්. අපි රූපාවකේ ධ්‍යානයක් ලබා ගන්නවානේ. රූපාවකේ ධ්‍යානය ලබාගෙන පිළිගින් නැතුව යනකොට එතන කාමාවතර යවන්නේ උන්නේ. මේ මහල වෙලා ඒක කාමාවතර යවන්නේ රූපාවකේ දෙකන්නේ. අපි මා හරි මට ඇහුණ ප්‍රශ්නේ ජයන්ත මහත්තයා ප්‍රශ්නය ඇහුවේ මේ මයික මියුට් කරගන්න අනිසයි මේ ආමාවචර ජවන්නන් ඇති වෙන්නේ මරණසන්න චිත්ත වීතියේ කොහොමද එතකොට රූප මේ ලෝකයක උප්පත්තිකට යන්නේ කියන එක අපි මේක චිත්ත වීති කරනකොට ඔක දැනගන්න පුළුවන් වෙයි. මේක සමහර අයට මේ කරපු අයටයි නොකරපු අයටයි කියන්නේ අපි එතන මේ චිත්ත වීති මනසන චිත්ත වීති කරනකොට ඒක අපි තව දුරට විස්තර කරමු. අපි මේ කෙටි විස්තරයක් කියන්නේ පොඩ්ඩක් දැනගත් යුතු චූටි ප්‍රමාණය විතරයි අතනදී අපි විස්තර කරේ යම්කිසි අවබෝධයක් අරගන්න. ඒක වැඩිදුර විස්තර අපි මම හිතන්නේ
චිත්ත වීති කරනකොට තව පැහැදිලි වෙයි චෛස් එකක් කරලා නැත්නම් විස්තර කරන එකෙන් අර තාම ඒක තේරුම් ගන්න පුළුවන් මේ දැන් රමණ කැන්ටනන්ට තියෙනවා හැබැයි සම මූලික මට්ටමින් ඉන්න ඇයට තාම චෛස් එක ගන්න කරලා නැති නිසා ඒ චිත්ත වීතිත් කරලා නැති නිසා සාමාන්‍යයෙන් චක්කු ද්වාරි චිත්ත වීතියක්වත් කරන්නේ නැතුව මනසන චිත්ත වීතියක් තේරුම් ගන්න ගියාම ටිකක් අපහසුතාවයට පත් වෙන නිසා අපි ඒක චිත්ත වීති කරන පාඩමේදී ඒක කරමු කියලා මම හිතනවා දැන් තමයි එහෙම හොඳයි නේ එහෙම හොඳයි බ්‍රුණ මහත්මයා ඔව් මේ අපි ප්‍රශ්න කීපයක් අහමු තව පොඩි කෙටි වෙලාවක් තියෙනවා බ්‍රුණ මහත්මයා ඔව් ඔබතුමා මොන හරි අහනවා නම් අහන්න මාත් ලෑස්තෙන් හොඳයි මම අහන්නම් මේ ප්‍රශ්නේ කවුරු හරි උත්තර දෙන්න අහේතුක අකුසල් තියෙනවද ඒ මොනවද අහේතුක අකුසල් සිද්ද මේක මූලික මට්ටමේ නෑ උත්තර දුන්නා නම් හොඳයි මං කිව්වේ ඒක ඉස්සරලා අපි ඔව් මූලික මට්ටමේ ඇර තමයි මේ මේ මේක මේ රිවිෂන් එකක් හැටියට කරන්නේ ඔව් ඒ විභාගය කරන අය මේ උත්තර දෙන්න එපා ඒ උගුණ ඒගොල්ලන්ට බැරුණොත් දැන් ඉස්සලාම් බලමු චිරස්සි මහත්මිය චාමිනී මහත්මිය මේ හේමන්ත මහත්මිය දර්ශිකා මහත්මිය ශිරන්ති මහත්මිය සුගද්දි සායක මහත්මිය සුමින්ද මහත්මිය කුමාරි මහත්මිය මහත්මයා අපසත් අහේතුක අකුසල් සිද්ධාතයි අහේනවද අහේතුක අකුසල් සිද්ධාතයි विस्तर प्रश्न अहेतु अकुशल मुझे अंदर कुशल मुनवाद अकुशल मुनवाद विपाक मुनवाद उत्तर आगे उत्तर विपाक අහේතුක අකුසල් සිත් නැහැ. වෙන උත්තර කවර ඉන්නවද? වෙන කවු හරි? දාශික මහත්මිය කවු හරි මූලික මට්ටමින් ඉන්නේ නැහැ. ශාමිනී මහත්මිය නාද සම්බන්ධ වෙලා නැහැ. අහේතුක අකුසල් සිත් හතක් තමයි තියෙන්නේ. අහේතුක අකුසල් සිත් හතක් තියෙනවා. විසාක විසාක අහේතුක අහේතුක ආයි උත්තර දුන්නා ආයි මයික් ඔන් කරන් දෙපා ඒක ලහගෙන ආන්න. අහන ප්‍රශ්නෙට විතරයි උත්තර දෙන්න ඕනේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඕගොල්ලන්ට හිතේ තියෙන දේ ඔක්කොම කියන්න එපා. මොකද්ද ප්‍රශ්නේ? අහේතුක අකුසල් කීයද? ඒකයි ප්‍රශ්නේ. අහේතුක අකුසල් කීයද? ඒ ප්‍රශ්නේ විතරක් උත්තර දෙන්න තප්පර ගානකින් උත්තරේ දෙන්න පුළුවන් නම් හොඳයි. අහේතුක අකුසල් 7යි. 6යි. කවුද? අහේතුක අහේතුක ආයත් මෙම් එකක් තියෙනවා හේමන්ත අහේතුක අකුසල් තමයි ඇහුවේ අහේතුක අකුසල් කියලා නැහැ අහේතුක අකුසල් කියලා නැහැ අනේ ඒක උත්තරේ දෙන්න ඕනේ එන්නේ විදියට හරිද එතකොට කවවර ඇහුවොත් කුසල් සිත් කීයද කියලා කිව්වොත් ඔගොල්ලෝ උත්තර දෙනවා නම් කුසල් විපාක මෙච්චරයි කියලා උත්තරේ හරිද වැරදිද ඒ අදාළ දෙයට විතරයි උත්තර දෙන්න එතකොට ඒ අකුසල නම් අකුසල විපාක නම් විපාක ක්‍රියා නම් ක්‍රියා කුසල නම් කුසල ඒ වගේ ඒ ඒ අදාළ දේ ඔයගොල්ලෝ අඳුරගෙන තියෙනව නැද්ද කියන එකයි මේ බලන් අහන්නේ එතකොට ඒකට අදාළව විතරක් කියන්නේ හරිද බ්‍රුණ මහත්තයා මම මේ ඒකට උත්තරේ ගන්න වෙනත් ප්‍රශ්නයක් අහනවා ඒ මේකෙන් පස්සේ කලින් ඒක උත්තරේ දෙමු අකුසල් සිත් 12ක් සඳහන් වෙනවා ඒ සඳහන් වෙන 12 කොටස් 3කට කඩලා තියෙනවා මූලික වශයෙන් නාමිකව කොටස් 3කට කඩලා තමයි එහෙම කියලා තියෙන්නේ අටේ කොටසකුයි දෙකේ කොටස් දෙකකටයි කොහොමද ඒ විදිහට වෙන් කරලා තියෙන්නේ ඒකේ අපිට මාතෘකා 3 දෙන්න
අකුසල් සිත් 12 බෙදපු මාතෘකා තුන කියන්න. එරොන් සරණයි. ලෝභ, ద్వේෂ, මෝහ. නැහැ. හරියට කියනවා. ඒක අදහස තියෙනවා මම දන්නවා. උත්තරේ තියෙනවා. නමුත් ඔවුන් මූලික නම ඕනේ. මූලික නම් තුනනේ. ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත්. හොඳයි. දැන් අපි පළවෙනි ප්‍රශ්න සම්බන්ධ කරගමු මේ ප්‍රශ්නේ. හරි. එතකොට ඔතන කිව්වා ලෝභ මූල සිත්, දෝෂ මූල සිත්, මෝහ මූල සිත්. ඔය ලෝභ, දෝෂ, මෝහ කියන කොටසට අපි පොදු නමක් කිව්වා. අකුසල නෙවෙයි වෙන නමක් කිව්වා. ඒ නම මතකද කාට හරි? ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන හයට අපි පොදුවේ නමක් කිව්වා. ඒ නම මතක ඇති කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඒවට කියන්නේ හේතු කියලා. හේතු දක්වලා. හොඳයි. බොහොම හොඳයි. ඒවට කියන්නේ හේතු කියලා. එහෙමනම් ඔය කියපු අකුසල සිත් 12ෙම හේතු යෙදිලා තියනවද නැද්ද? ඒකටත් උත්තරයක් දෙන්න. යෙදිලා තියනවා මේ. ඔව්, යෙදිලා තියනවා. ලෝභ මූල සිත් කිව්වොත් ලෝභය යෙදිලා අනිවාර්යයෙන්ම නේ නමේම තියනවානේ ලෝභය. මෝහය යෙදිලා තියෙනවා. නමුත් ලෝභ මූල සිත් කිව්වම ලෝභය මෝහයයි යෙදිලා තියෙනවා. එතකොට ද්වේෂ මූල කිව්වම ද්වේෂයයි මෝහයයි යෙදිලා තියෙනවා. මෝහ මූල කියලා කිව්වම මෝහය පමණක් හේතුවක් හැටියට යෙදිලා තියෙනවා. එහෙමනම් දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ එනවා. අ හේතුක අකුසල සිත් තියෙනවද කියලා අහුවම උත්තරේ වෙන්න ඕනේ නම් නැහැ කියන එක. මොකද ඒ අකුසල සිත් 12ටම හේතු යෙදිලා තියෙන හින්දා. ඊළඟට මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඒ කියන්නේ මූල කියන නමත් හේතු වලටම යෙදෙන නමක් තමයි. ඒක ලෝභ මූල කියන්නේම ඒ ලෝභ කියන හේතුව මුල් වෙන කියන අදහසින් එන්නේ. එතකොට ඒක මූල කියන්නේ අර හේතු වලටම යෙදෙන අර්ථ දක්වන ක්‍රමයක් තමයි. ඒතන ලෝභ මූල කියන්නේ ලෝභයේ මුල් වෙන කියන එක. එතකොට ඒක මූල කියන්නේ අදහසක් ඒ හේතු වලටම ලැබෙනවා කියන එක. නේද දැන්ටම? අන්න හරි. එතකොට තව ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි අපි කිව්වා එතකොට දැන් අපි දැනගත්තා මේ අකුසල් කියනකොට එක එක විදියට හේතු යෙදුණයි කියලා. එතකොට මම ඊළඟ ප්‍රශ්නය ත්‍රි හේතුක අකුසල් සිත් තියෙනවද නැද්ද? ත්‍රි හේතුක අකුසල් සිත් නැහැ. තව කවුරු හරි ඉන්නවද උත්තර දෙන්න? නැහැ. තවත් එක්කෙනෙක් කියන්න බං. හොඳට කල්පනා කරලා කියන්න. නැහැ. හොඳයි. බොහොම හොඳයි. ත්‍රි හේතුක අකුසල සිත් නැහැ. මොකද ලෝභ මූල සිත් වල යෙදෙන්නේ ලෝභයයි මෝහයයි. එහෙමනම් එතන දෙකයි යෙදෙන්නේ ද්වි හේතුකයි. දෝෂ මූල සිත් වලදී යෙදෙන්නේ ද්වේෂයයි මෝහයයි. එතන ද්වි හේතුකයි. මෝහ මූල සිත් වල යෙදෙන්නේ එක මූලයයි. ඒක හේතුකයි නේද? එතකොට ත්‍රි හේතුක අකුසල නැහැ. ඊළඟ ප්‍රශ්නේ. ත්‍රි හේතුක කුසල තියනවද නැද්ද? කුසල් සිත් තියනවද නැද්ද? ත්‍රි හේතුක කුසල් සිත් තියනවා කෙනෙක් කියුවා. හොඳයි. තව එක්කෙනෙක් කියන්න බා. තියනවා. හරි. දෙන්නෙක් කිව්වා තියනවා කියලා. තවත් එක්කෙනෙක් කියන්න තියනවා කියලා. තියනවා කියලා නෙමෙයි තියනවද නැද්ද කියලා. තියෙනවා. ත්‍රි හේතුක තියෙනවා. හරි. තියෙනවා. එහෙමනම් මම දැන් කාට හරි කාගෙන් හරි ඉල්ලනවා ඒකට එක උදාහරණයක් දෙන්න කියලා. ත්‍රි හේතුක කුසලයකට උදාහරණයක්. ත්‍රි හේතුක කුසල සිතකට උදාහරණයක්.
නැත්නම් නම් කරන්න එහෙම සිතක් නම් කරන්න සෝමනස සාරක ඥාන සම්ප්‍රයුක්ත අසංකාරකයි එතකොට පැහැදිලි කරන්න ඒකී යෙදෙන ඒක ත්‍රි හේතු කෝණේ කොහොමද කියලා හේතු තුනම යෙදෙන අලෝභ අධී සමෝහකේ හරි හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා දුහේතුක සිත් දැන් අපි ඊළඟ ප්‍රශ්නේ කුසල සිත් අපි ගත්තේ මේ අපි කතා කරන්නේ මේ කුසල කියවම මේ කාමාවචර කුසල සිත් හරි අපි අටක් ගන්නවානේ මහා කුසල සිත් අට ඒකෙදි දුහේතික සිත් තියනවද එකක් නම් තියනවා නම් එකක් නම් කරන්න දුහේතුක හේතු දෙකක් කියදෙන මෙච්ච උත්තර දීපු නැති කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් වඩා හොඳයි දුහේතුක සිත් හතරක් තියෙනවා සෝමනස්සගත විත්තිගත සෝමනස්සර ඥාන විප්‍රයුක්ත අසංකාරික දුක එකක් හරි එතකොට ඒක කොහොමද දුහේතුක උනේ ඒකේ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ ඒ කියන්නේ අමෝහය යෙදෙන්නේ නැහැ එතකොට යෙදෙන්නේ යෙදෙන්නේ අද්වේෂ අලෝභ අලෝභ අද්වේෂය යෙදෙනවා හරි හරි බොහොම හොඳයි බොහොම හොඳයි අපි යන ඊළඟ ප්‍රශ්නයට ඊළඟ එක තමයි දැන් අපි කුසල් කියන එක බෙදුවා ත්‍රි හේතුක දු හේතු කියලා. හරිනේ කුසල් අපි ගත්තා ඥාන සම්ප්‍රයුක්ත වෙනේවා ත්‍රි හේතුක වෙනවා. ඥාන විප්‍රයුක්ත වෙනවා නම් දු හේතික වෙනවා. එතකොට ඒ ඥානේ නැත්තම් ප්‍රඥාව නැත්තම් අමෝහය කියන කීයදන අනුව තමයි එහෙම වෙන්නේ. අපි තුන ප්‍රඥාව කියන්නේත් ඥානය කියන්නේත් අමෝහය කියලා කියන්නේ එකම දෙයකට ඒ තමයි අපි ප්‍රඥාව හැටියට පස්සේ හඳුර ගන්නවා ඒක. එතකොට ඒක තියෙන යෙදෙනේවා ත්‍රි හේතුක කිව්වා ප්‍රඥාව යෙදෙන්නේ නැති සිත් වලට අපි කිව්වා ද්වි හේතුක කියලා. ඊළඟට මේ ත්‍රි හේතුක කුසලයක් ආපව කොටස් දෙකකට බෙදෙනවා. ඒකේ ශක්තිය අනුව එහෙම නැත්නම් ඒක කොච්චර හොඳින් පහළ වෙච්ච සිතක්ද කියන එක අනුව ශක්තිමත්ව 15 වෙනි සිතක් දානුව කොටස් දෙකකට බෙදෙනවා ඒ කොටස් දෙකේ නම කියන්න. කොයි විදිහද අපිද ත්‍රි හේතුක කුසල සිත් කුසලයේ ඇතරම ත්‍රි හේතුක කුසලයක් අපි බෙදෙනකොට කොහොමද බෙදෙන්නේ? සිත් නෙමෙයි අපි ගන්නෙ දැන් කුසලයේ කියන එක. ඒක විස්තර කරා යදා ශ්‍රීමති මහත්මිය. උත්කෘෂ්ඨ කුසලය ඕමක කුසල. හොඳයි. කොහොම හොඳයි. තවත් උත්තර දෙනවා. තව තියෙනවද උත්තර නැහැ ඕමක කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හරි කාන්ති මහත්මියට ඔව් කාන්ති මහත්මියට යොම වෙන ඕමක කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා දෙකම පැහැදිලි කරලා දෙන්න උත්කෘෂ්ඨ එකයි ඕමක එකයි දෙකම ඕමක වලත් ආපහු බෙදුවා එදා මට මතක හැටියට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ත්‍රි හේතුක ඕමක කියලා ඒ වගේම බෙදුව ද්විහත්ක කෝෂ්ඨක ද්විහත්ක කොමක කියලා දැන් ඥාන සම්ප්‍රයුක්ත මේකෙදී අපි විස්තර කරනකොට ආයත් කියන්න විස්තර කරන මොනවද ප්‍රශ්නයක් අහනකොට ඒක විතරක් කියන්නේ ඕමක කියන්නේ ඇයි අනිත් ඒවා විස්තර කරන්න ඕනේ නැහැ මොකද්ද ඕමක කියන්න හේතුව කියලා අහන මම හිතන්නේ ත්‍රි හේතුක උනත් ඊට වැඩි යම්කිසි මට්ටමකින් අඩු කියන එක තමයි හිතුවේ ඊට වැඩි දෙයක් දන්නේ නැහැ මහත්මයා. දන්නේ නැත්නම් අයව ආයේ පරණේව අහන්න දෙනවා. ඕමක කියන්නේ මොකක්ද? අනිත් අය කාටද උත්තර දෙන්න පුළුවන්? ඕමක කියන්නේ. ඒ මහත්මයා ඇහුවේ ඕමක කියලා කියන්නේ පොඩ විස්තර කරන්න. කාටද පුළුවන්? ඕමක. ඕමක කියන්නේ බුදු මහත්මයේ කුසලයේ බලවත් වෙන අවස්ථාවක්. ඒ අරමුණේ
බලවත් ලෙස කුසල්සිත පිහිටා නැතිවට රැස් වෙන කර්ම උමකයි කියලා තමයි ප්‍රශ්න කියන්නේ. කොට ඒ ප්‍රශ්නේ මම හිතන්නේ කියන්නේ ඒක කියන්නේ හොඳට ස්ථිරව පිහිටලා කරන ක්‍රියාවකදී ඒ කියන්නේ ආරමුණ හොඳට ඒ කියන්නේ ත්‍රි හේතුක උනත් ඥානීය යෙදුනත් ඒක ඒ කියන්නේ අවධානය හොඳට යොදන නැතුව යෝනිස මනස්කාරය වැඩි දෙන්නේ නැතුව කරපු එකක් තමයි ඕමක කියලා මම හිතාගෙන ඉන්නේ. උත්කෘෂ්ඨ කියලා කර්මය බලවත් නැහැ කියලා. උත්කෘෂ්ඨ කියන්නේ කර්මය බලවත් වුණාම හොඳට යරුණේ හිත පිහිටවගෙන කරන රැස් කිරීමේදී රැස් වෙන කර්මය උත්කෘෂ්ඨයි. බාල වුණාම ඒක ඕමකයි කියලා. දැන් තමයි මම හිතන්නේ. තව විස්තර කරනවාද නැත්නම් අපි ශ්‍රීමති මහත්මියට යමු. මොකද ශ්‍රීමති මහත්මිය තමයි ඔක හොඳට එදා විස්තර කරේ. අපි ශ්‍රීමති මහත්මියට යමු. තව ටිකක් කරුණු ටිකක් දැනගමු. ඇත්තටම කුසලයක් කරනකොට අපි කිව්වා කුසලයක කුසලය කියලා කියන්නේ චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. එතකොට කුසල චේතනාව පූර්වේ පූර්ව චේතනාව කුසලයක් කරන්න පෙර චේතනාවත් මුංචන චේතනාව කුසලය කරන අවස්ථාවේ චේතනාවත් අපරචේතනාව කුසලයේ කළ ඉවර වුණහම ඒ චේතනා තුනම තුන්හිත පහදවා කරන්න කියලා කියනවා. ඒ අවස්ථා තුනම ඊටම හොඳට බලවත්ව තියනවනะ. දැන් සමහර වෙලාවට දන් දීලා ඉවර වෙලා හිතනවා අපිට හුඟක් වියදම් ගියා. එහෙම නැත්නම් අපිට ඕන නැති අය ආවා. අර ඒ වගේ පොඩි දෙයක් කළා දුර්වල කරගන්නවා. හොඳට දානෙත් දෙනවා. දානෙ දෙන දාන වස්තුත් හොඳට අර හැම ආකාරයෙන්ම ප්‍රතිග්‍රාහකය සිල්වත් දාන වස්තු මේ සාධාරණව හම්බ කරගත්තෝ. ඒ වගේ හොඳ දාන වස්තු වලින් පූජා කරනවා. කරලා ওই තුන් අවස්ථාවෙන් එහෙක මොකක් හරි පොඩි දෙයක් හිතා ගන්නවා. එතකොට අන්න ඒ වගේකින් තමයි මේ ත්‍රි හේතුක බව මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ බව දුර්වල වෙන්නේ. උත්කෘෂ්ඨ කියලා කියන්නේ තුන් හිතම පෙර පූර්ව චේතනාව මුංචන චේතනාව අප්‍රචේතනාව කියන තුනම එක වගේ ශක්තිමත්ව බලවත්ව හිටියොත් ත්‍රි හේතුකයි. එක අවස්ථාවක හරිය දුර්වලතාවයක් ඇති වුණොත් ඒක ඕමක බවට පත් වෙනවා. ත්‍රි හේතු කියන්නේ උත්කෘෂ්ඨ වෙනවා බලවත් වුණොත් ඒක ඔව් සමානයි. වචනේ වැරදුනා. ඔව් ඒක මේ කලින් ගන්න පේව පොඩ්ඩක් බලා ගත්තා නම් හොඳයි කියන අදහස දෙන්න. මම ප්‍රශ්නයක් අහන්නද? ස්කන්ධ කීයක් තියෙනවද? මේ මූලික මට්ටමේ මම තමයි ස්කන්ධ කියලා කතා කරන ධර්ම තියෙනවා. අපි ස්කන්ධ කියලා දන්නවා. ඒක නම් හුඟක් අය දන්නවා. ස්කන්ධ කියලා කතා කරන ධර්මතාවයන් කීයක් තියෙනවද? මේ මූලික මට්ටමේ උත්තර දෙන්න. ස්කන්ධ. ඔව්. පහක් තියෙනවා. පහක් තියෙනවා. ඒ පහ මොකද්ද? රූප, ස්කූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. ඒකම ස්කන්ධ. ඒක ස්කන්ධ පහ. දැන් අපි මාත්‍ය හොඳයි. ඒ මාත්‍ය සුගත මාත්‍ය කිව්ව ස්කන්ධ පහක් තියෙනවලු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියලා. දැන් ඊටු අය මේ මාත්‍ය උත්තර දෙන්න නැතුව අනිත් අය උත්තර දෙන්න. අපි මුලික මට්ටමේ විතරක් උත්තර දෙන්න. දවි සිත් 54 කතා කරා. මේ සිත් 54ේ ස්කන්ධ කීයක් තියෙනවද? මූලික මට්ටමේ ආය විතරක් උත්තර දෙන්න. මහත්මයා තුනක් තියෙනවා. වේදනා, සංඥා, සංකාර. වෙන කවු හරි තව උත්තර? සුමින්ද මහත්මයා කියන වේදනා, සංඥා, සංකාර තුන. තව අනිත් අය? දර්ශිකා මහත්මිය, කේ පෙරේරා මහත්මිය, කුමාරි මහත්මිය, ශිරන්ති මහත්මිය. ඔව්. තාම උත්තර නැද්ද? එක ස්කන්ධේ විඥාන ස්කන්ධේ. කවුද? ඊෂම්. ආ, මූලික මට්ටමේ එකනේ නෙවෙයිනේ ඔය. මූලිකයි නේ. නෑ නෑ, ඔබතුමිය මූලික මට්ටමේ නෙවෙයි. හරි. එතකොට මේ අනිත් අය ධම්ම සංගීපකරණය කරන අය කරන්නේ කියන්නේ බා. මූලික මට්ටමේ විනායකින් ඇහුවේ. කොහොමද උත්තර දෙන්නේ?
තෙරුවන් සරණයි. සුගත මාත්‍යාද? ඔව්. මම ඔබතුමා ඔබතුමා උත්තර දුන්නා. අනිතයි. අනිතයි තව ඉන්නවද? අපි අනිතයිත් අහන්න බලන්න ඕනේ. ඒක මොකද්ද මොන වගේ අදහසක් දරන්නේ? මට තේ නැහැ ස්කන්ධ පහම තියෙනවා වගේ එකක් තේරෙනවා. ඒ කියන්නේ රූප ස්කන්ධ හතරක් තියෙනවා. රූප ස්කන්ධය නැතුව. අනිතේ මොනා හිතන්නේ? රාශික මහත්මිය, පෙරේරා මහත්මිය, කුමාරි මහත්මිය, ශිරන්ති මහත්මිය. මං හිතන්නේ රූප ස්කන්ධය ඇර අනිත් ස්කන්ධ හතරම තියෙනවා කියලා. හොඳයි. තව කවුද මේ වගේ? තව අනිත් අනිත්ත් කියන්නේ එතකොට අපි දැනගන්න පුළුවන්. මත්තා. කුමාර මහත්මිය, පෙරේරා මහත්මිය රදසවකත් නැද්ද හිතන්නේ? හතරක් තියෙනවා. හතරක් තියෙනවා නේ. ජයන්ත මහත්තයා. මේ පොඩ විස්තර කරා මෙයා. මම හිතන්නේ මේක වටිනවා. නැත්නම් උඹක අය අපි මේ අහපු ප්‍රශ්නය නැවත වරක් අහලම පටන් ගමු. රුණ මහත්මිය ප්‍රශ්නේ අහන්නකො නැවත වරක්. මම ඇහුවේ ස්කන්ධ කීයක් තියෙනවද කියලා පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ. ස්කන්ධ පහක් තියෙනවා කියලා මහත්මිය කිව්වා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා. ඒ ගැන පොඩි විස්තරයක් කියලා. මොකද්ද මේ සිත් 54 එතකොට ස්කන්ධ කීයක් තියෙනවද කියලා ඇහුවේ. හොඳයි. එතකොට ස්කන්ධ කියලා කියන්නේ කොටස් කියන එක තමයි ස්කන්ධ කියලා තියෙන්නේ. නැත්තම් කඳු නැත්තම් ගොඩවල් කියන අර්ථයෙන් තමයි ස්කන්ධ කියලා කියන්නේ. එතකොට මේ ධර්මතා සියල්ල බෙදෙන ස්කන්ධ සියල්ලම කියන්න බෑ. නිර්වාණය හැර ඉතුරු ධර්මතා ටික බෙදෙන කොටස් පහක් තමයි තියෙන්නේ. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියලා. එතකොට පහ උත්තරේ පහයි කිව්ව එක හරි. එතකොට කොටස් වශයෙන් කිව්වනම් රූප ස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංඛාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියලා. එතකොට ඒ තමයි නම් කරපු හැටි අපි මේ ස්කන්ධ පහ. ඊට පස්සේ රූප ස්කන්ධේ කියන එකට අපි රූප කියලා ගන්න කොටස් ටිකේ කියන්නේ සතර මහා භූතත් අපි දන්නවනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒවා ආශ්‍රයෙන් තියෙන, ඒවා නිසා තියෙන අනිත් රූපත් සියල්ලම යනවා. උදාහරණයක් හදමු. වර්ණය ගත්තොත්, ගන්ධය ගත්තොත්, රසය ගත්තොත්, ඒ වගේ දේවල් ඇතුළුව තියෙන රූප ගති තියෙන ටික ඔක්කොම රූපස්කන්ධය වෙනවා. ඊට පස්සේ අපි අරමුණු වල රස විඳින බවක් තියෙනවා. ඒක සතුටින් රස විඳින ගතියක්, දුකින් දුක විඳින ගතියක්, ඒ වගේ විඳින ස්වરૂපයන් තියෙනවා නම් ඒ විඳීම් ටික යනවා වේදනාස්කන්ධයට. එතකොට අපි දන්නවා ඒක එක එක විදිහට බෙදෙනවා. දුක සැප කියලා බෙදෙනවා එක විදිහක්. ඊට පස්සේ ආපහු බෙදෙනවා දුක දෝමනස්ස නැ අපි ඊට පස්සේ ආපහු බෙදෙනවා දුක සැප උපේක්ෂා කියලා තුනකට බෙදෙනවා. මුලින් බෙදුව සැප දුක කියලා, ඊට පස්සේ සැප දුක උපේක්ෂා කියලා තුනකට බෙදුවා. ඊට පස්සේ ආපහු බෙදෙනවා ඉන්ද්‍රිය හැටියට. ඒ කියන්නේ සුඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය කියලා ඒ විදිහට ඒ අරමුණේ රසය දැනෙන විදිහට බෙදෙනවා. ඒ සියලුම විදිහට බෙදෙන වේදනාවන් ටික යනවා වේදනා ස්කන්ධයට. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියවම වර්ණයක් හැටියට හඳුනා ගන්න විදිහක් තියෙනවා. නිල් පාට, රතු පාට, කහ පාට කියලා හඳුනා ගැනීම තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව අනික් දේවල් වලින් වෙන් කරලා හඳුනා ගැනීම තියෙනවා. ඊට පස්සේ අපිට මේ තියෙනවානේ මේ මිනිහෙක් හැටියට හඳුනා ගන්නවා, බල්ලෙක් හැටියට හඳුනා ගන්නවා කියන ඒ සියලුම සංඥා ටික යනවා සංඥා ස්කන්ධයට. ඊට පස්සේ සංඛාර ස්කන්ධය කියලා කියන්නේ ඔය සිතත් එක්ක අපි දන්නවා සිත තනියම පහළ වෙන්නේ නැහැ. චෛතසික ධර්මයක් එක්කනේ පහළ. සිතේ ගතිත් එක්කනේ පහළ. ගතිවලට තමයි මේ කියන්නේ චෛතසික කියලා.
ඒ ගති ටිකේ ඔය වේදනා සංඥා දෙක කරනම ඉතිරි තියෙනවා ගති වර්ගයක්. ඒවා අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ඒ ගති ටික සේරම සංස්කාර ස්කන්ධයට යනවා. ඒකෙත් මුලින්ම වැදගත්ම එක තමයි චේතනාව. චේතනාව ඇතුළේ ඉතුරු සිතේ ගති ටික වේදනා සංඥාව ඇර ඒ ටික යනවා සංස්කාර ස්කන්ධයට. විඥාන ස්කන්ධයට යන්නේ සිත් පමණයි. යම් කිසි සිතක් ගැන අපි කතා කරනවා නම් ඒ සිත අනිවාර්යයෙන්ම විඥාන ස්කන්ධයේ කොටසක්. ඒ වගේම ස්කන්ධ කිව්වහම දැන් ওই මූලික වශයෙන් ඔන්න ওই ටික කිව්වේ. එතකොට මේ ස්කන්ධ කියන එකේ තව ක්‍රමයක් බුදු දහම තුල කියනවා. ඒ තමයි මේ ස්කන්ධයක් වෙන්න නම් අපි 11 විදිහකින් බලන්න ඕනේ කියලා මේක ස්කන්ධයක් විදිහට. කියන්නේ කොහොමද? අතීතයේ යම් කිසි රූපයක් තිබුණා නම් වර්තමානයේ තියෙනවා නම් අනාගතයේ තියෙනවා නම් අන්න ඒ වගේ කාලය යනවා. වේදනාවක් තිබුණා නම් අතීත වේදනා, වර්තමාන වේදනා, අනාගත වේදනා. ඒ වගේ සංඥාත් එහෙමයි, සංස්කාරත් එහෙමයි, විඥානත් එහෙමයි. අතීත, අනාගත, වර්තමාන. හරි? අතීත අනා පච්චුප්පන්න කියන්නේ වර්තමාන. අතීත අනාගත පච්චුප්පන්න ඊට පස්සේ අධ්‍යාත්මික බාහිර තමන්ගේ කියලා සලකන ඒවායි, තමන්ගේ බාහිරව කියලා සලකන ඒවායි. අජත්ත බාහිර ඊට පස්සේ කියන ඕලාරික සුකුම, ඒ කියන්නේ රළු වේවා, සියුම් වේවා, හීන ප්‍රනීත, මේ හීන ඒවා කියලා අපි හිතන්නේ හීනයි කියලා ගන්න පහත් ස්වභාවයකින් අපි සලකන ඒවා, ප්‍රනීත දේවල්, දුර ළඟ කියන ඔන්න වගේ 11 විදියකින් මේ හැම දෙයක් දිහා බලන්න පුළුවන්. රූප දිහා බලන්න පුළුවන්, වේදනා දිහා බලන්න පුළුවන්, සංඥා දිහා, චේතනා ඇතුළත් සංස්කාර දිහා වසි සිත් ගැන බලනකොටත් මේ විදිහට 11 ආකාරයකින් බලන්න පුළුවන්. එහෙම බලනකොට ඒක ස්කන්ධයක් වෙනවා කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි දැනට කෙටියෙමුත් නෙවෙයි අත්‍තරම සෑහෙන විස්තරයක් වුණා. එතෙන්දි ස්කන්ධ කිව්වහම පහයි. නම් කරා රූප ස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ. ඊට පස්සේ අපි ඒ වතුරට යන්නේ මොනවද කියලා කතා කරා. රූප ටික රූප ස්කන්ධයට යනවා. රූප 28ක් හැටියට අපි කතා කරලා තියෙනවා මෙතෙක් කතා කරපු දේවල් වල. ඒ රූප 28 යනවා එතන. ඊට පස්සේ වේදනාව කියන එක යනවා වේදනා ස්කන්ධයට, සංඥාව සංඥා ස්කන්ධයට, චේතනාව ඇතුළු ඉතුරු චෛතසික ධර්ම ටික සංඛාර ස්කන්ධය, සියලුම සිත් විඥාන ස්කන්ධයට යනවා. ඔන්න ඔය විදිහට තමයි කෙටියෙන් මතක් කරන්න පුළුවන් නිරුණ මහත්තයා. තව මොනවද කියන්න එකක්ද? ඒ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එක තමයි පිස්ක දැනගත්තාට අපි අභිධර්ම ඉගෙන ගන්නකොට මේ ස්කන්ධ තමයි බෙදන්නේ. ස්කන්ධ ටික තමයි මේ කියන්නේ පර්මාර්ථ ධර්ම දෙයන් තමයි ස්කන්ධ වලට ආයතන වලට කොහොමද එන්නේ කියන එක අපි බලන්නේ. ඒකෝට දැනගත් යුතු දෙයම ස්කන්ධ පහට අයිති වෙන පර්මාර්ථ ධර්ම මොනවා. අපි දැන් කතා කරා පර්මාර්ථ ධර්මයන් කියන්නේ සිත්, චෛතසික, සිත් අනිතික චෛතසික, රූප, නිරූප වාන කියලා. හරි. ඒකේ ඔයගොල්ලෝ දෙතියෙන් දැනගන්න මේ විස්තර සම්පූර්ණයෙන්ම විඥානස්කන්ධයට ඇතුළත් වෙන්නේ. ඒක චෛතසික කියලා කියනවා. චෛතසිකයට ඇතුළත් වෙනවා ස්කන්ධ තුනකට. ඒක තමයි වේදනා, සංඥා, සංස්කාර කියන ස්කන්ධ තුනකට අයිති වෙනවා මේ චෛතසිකය. රූප 28ක් තියෙනවා. ඒ රූප 28 රූප ස්කන්ධයට තමයි අයිති වෙන්නේ. වෙන කොටවත් යන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ දෙය තමයි චිත්ත සුණාමය. නැත්නම් දීග වශයෙන් 121ක් සිත්තේරම විඥාන ස්කන්ධයට ඇතුළත් වෙන්නේ චෛතසික 52කින් 52 තියෙන ස්කන්ධ තුනක්. ඒකට වේදනා ස්කන්ධයට මේක දැන්ට මතක තියාගන්න චෛතසික කරලා නැතුව නිකන් මතක තියාගන්න වේදනා බෙද අපි කරලා තියෙන නිසා. වේදනා කියන චෛතසිකය තමයි වේදනා ස්කන්ධයට යන්නේ. සංඥා කියන චෛතසිකය තමයි සංඥා ස්කන්ධයට යන්නේ. ඉතිරි චෛතසික 50 සංස්කාර ස්කන්ධයට යන්නේ. රූප 28 රූප ස්කන්ධයට යන්නේ. ඒක උගල හැම නිර්වාණයෙම කොට. නිර්වාණය මේ ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්තයි කියන්නේ මේ ස්කන්ධ පහට නිර්වාණය අයිති වෙන්නේ නැහැ. මේක ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මම පොඩ්ඩක් කිව්වේ මේ පොයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ මොන වගේ ධර්මතාවයන්ද කියන එක ස්කන්ධ ආශ්‍රයෙන් ගත්තොත් මේක කොහෙද තියෙන්නේ කියලා ඔයාලා දැනගන්න ඕනේ නිසා කෙටියෙන් පැහැදිලි කරේ. දැන් මම නිකන් පොඩි ප්‍රශ්නයක් විතර අහන්නම්. මේක තේරුණාද කියලා දැනගන්න මුලික මට්ටමේ කවරේ
එතකොට දැන් මේ අපි කතා කරන්නේ මෙච්චර කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ මොන ස්කන්ධය ගැනද? අවරි සංඥාන ස්කන්ධය ගැන. බොහොම හොඳයි. ඒ කියන්නේ අපි උත්සාහය සාර්ථකයි. යන්ත මහත්තයා එනන්ද කාල වේලාව ගැන හිතලා අපිට සාකච්ඡා කරන්න. ඔව් බොහොම සතුටුයි. ඒ වගේ තේරුම් ගන්න ඉස්සරහට යන්න ඕනේ. මේ පොතත් කියව නැත්නම් අභිධර්ම මේ අභිධර්ම මාත්‍ර ප්‍රදීපිකා පොතත් පරිහරණය කරන්න. ඒ වගේම මේ සාකච්ඡා වලටත් සවන් දෙන්න නැත්නම් මොකද මම දන්නවා මේ බුදු මහත්මයා මේ අහපු ප්‍රශ්න වලින් ගොඩක් කරුණු මතුවලා තියෙනවා. ඒවා හිතවලට ගන්න ඕන ඉදිරියට යන්න නම් දැන් ඔය අවසාන වචෙන් අහපු ප්‍රශ්නේ වුණා ස්කන්ධ අන්ද ගැන අහ අභිධම්මත් ප්‍රදීපිකා කියනකොට ඒක අභිධර්ම පිටකයේ කොටසක් නෙවෙන බවත් මතක තියාගන්න. මේ පොත හදලා තියෙන්නේ අභිධම්ම පිටකයේ පොත් පරිහරණය කරලා ඒ ග්‍රන්ථ රත්නයන් පරිහරණය කරලා ඒක තේරුම් ගන්න අපිට පොඩි අත්‍යලක් තමයි මේ දීලා තියෙන්නේ. හැබැයි මේක නැතුව එකපාරම ධම්මසංගමේ ප්‍රකරණයට ගියොත් අපිට අමාරුයි තේරුම් ගන්න ඒක. ඒක නිසා තමයි මේ පහසුව මේ පොත මගින් ඇති කරලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ. ඒක නිසා මේවා හොඳින් දෙතුන් පාර බලලා හිතේ දරාගත්තොත් අපිට ධම්මසංගණී ප්‍රකරණය කියන්නේ පළවෙනි අභිධර්ම ග්‍රන්ථය. එතන ඉඳලා ඉස්සරහට තියෙන ග්‍රන්ථ සියල්ලම හතක් තියෙනවා. මේ ප්‍රකරණ ගන්න යන අවස්ථාව ලැබෙනවා. මේ ටික මූලික පදනම අපි හරියට දාගන්න. එහෙමනම් බුදු මහත්මයා අද දවසේ සාකච්ඡාව අපි නිමා කරමු. මම ඔබතුමාට යොමු වෙනවා. මේ සම්බන්ධව නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් විතරක් අහන්න. අපි අන්තිම කතා කරපුව ගැන පැහැදිලි කරගන්න ඕනේ. නැත්නම් අපි සේවලි මහත්මයාට යොමු වෙලා නම් කරන්න පුළුවන්. කාට සම්බන්ධ වෙන්නේ කියන්නේ කිසි හේතුවක් නැතිව. මේවා අපි ඉදිරියට කතා කරනවා. චෛතසික 52 න් වේදනාව වේදනා ස්කන්ධ වෙන්නේ කොහොමද? සංඥා ස්කන්ධ වෙන්නේ කොහොමද? ඊට පස්සේ චෛතසික 50 සංස්කාර ස්කන්ධ වෙනවා. ඉතින් ඒක උඩට පැහැදිලි කරගන්න. දැන්ට නිකන් අදහසක් විතර කරගන්න. වේදනා ස්කන්ධ පහ කවර යහුවොත් මුද හැටියට ඔක්කොම දාන ස්කන්ධ පහක් තියෙනවා. ඒක නිසා අපි ධර්ම ඉගෙන ගන්න කෙනෙක් යම් කිසි මට්ටමකට දැනගෙන තියෙන්න ඕනේ. මේ ස්කන්ධ පහ මොනවාද? උඹල සිත සුනාමිය තමයි. ඥාන ස්කන්ධය, වේදනා ස්කන්ධය කියන්නේ වේදනා චෛතසික, සංඥා සංගිලා සංඥා චෛතසිකේ සිතු චෛතසික 50 සංස්කාර ස්කන්ධය වෙනවා. රූප 28 රූප ස්කන්ධය යනවා. නිර්වාණය ස්කන්ධ පහට අයිති වෙන්නේ නැහැ. ඒක දැන නිර්වාණය මේ ස්කන්ධ පහට අයිති වෙන්නේ නැහැ කියන එක දැනගත්තත් ඒකත් ලොකු ප්‍රයෝජනයක් අද ඔබලා ඉගෙන ගන්න එක. ඒ කියන්නේ යම් කිසි ගැටලුවක් විතරක් තියෙනවා නම් අහන්න. නැත්නම් අපි දර්වන් සරණයි. අපි පළමු කොටම දෙවියන්ට පින් දීම ආදී කටයුතු කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං සත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු
ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු සාදු 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 අද දිනේ ජයන්ත මහත්මයා සුපුරුදු පරිදි අප කෙරෙහි මහත් කරුණාවෙන් අභිධර්ම දේශනාවේ තවත් කොටසක් සාකච්ඡා කර අපි පසුගිය වාරවල සාකච්ඡා කරපු දේවල් ගැන ප්‍රශ්න උත්තර අවබෝධ කරගත්තා ධර්ම සම්මස්තනයක යෙදුණා ඒ සඳහා එතුමා බොහෝ කැපවීමකින් අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ කටයුතු කරා අපි ලබා ගත්තා වූ යම් තා කුසලානිසංස එතුමාට අනුමෝදන් වේවා එතුමාටත් එතුමාගේ නෝනා මහත්මියටත් පවුලේ අයටත් සෑම සියලුම දෙනාට ඒ පින් අනුමෝදන් වේවා ඒ සියලු පින් වලින් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් ඉතා සුව පහසෙන තුමු චතුරාර්ය සත්‍ය දක්වා යාගන්නට හේතු වේවා වාසනාව වේවා සුව පහසු වෙන්න නිර්වාණ අවබෝධය ලබත්වා ඒ වගේම මේ වැඩසටහන් සංවිධානයේ කරන බ්‍රුණා මහත්මයාටත් මේ සඳහා අපිට කටිගත කිරීම වලින් නැවත නැවත මේ දේශන අහන්න සලස්සන ලක්ෂ්මී මහත්මියටත් අපිට මුල්ලේ ඉඳලාම මේ தත්ත්වයට මේ වගේ දහම් ධර්ම සභා මණ්ඩපයක් පවත්වමින් ධර්ම පට්ටාන සභාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාට ඒ වගේ මේ ගුරුතුමන් වහන්සේලාට වැඩසටහන සංවිධානය කරන බ්‍රුණෝ මහත්මයාටත් මේ ආකාරයෙන් යම් තාක් අපිට මේ වැඩසටහන් වලදී උදව් උපකාර කරන සියලුම පින්නතුන්ටත් මේ සියලු සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු පින් බලෙන් ඒ සෑම සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් නිර්වාණ අවබෝධය ලබත්වා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී ජීවිත ලැබෙමින් කල්යාණ මිත්‍රාසයත් උතුම්මෝ නිවැරදිව පිරිසිදු සම්බුද්ධ ධර්මයක් ඒ යන මාර්ගයේ සුව පහසුවෙන් පාරමිතා පුරා ගන්නට සෑම දිනාටම හේතු වේවා වාසනාව වේවා තෙරුවන් සරණයි ඔබතුමීටත් අපි ඉසේම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඉසේම වේවා ශ්‍රීමති මහත්මිය ගොඩක් පින් තෙරුවන් සරණයි